හරි මෙහෙම අපි ඉස්සලා මෙම පන්ති මාලාව පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න. ඒතර මේක අපි ආරම්භ කරේ 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉලක්ක කරගෙන මේ දේ කට්ටිය යම්කිසි අසීරුතාවයකට පත් වෙලා සිටිනවා. චුට්ටක් මට කියන්න මාව ඇහෙනව නේද සියලු දෙනාටම හොඳින්? කවුරු එක්කෙනෙක් ප්‍රතිචාරයක් දක්වන්න මට පොඩ්ඩක් දැනගන්න මගේ පැත්තෙන් නම් ඕකේ හරි මොනවා හරි ගැටලුවක් තිබ්බොත් chat කරන්න පුළුවන් නැත්නම් mic එක unmute කරලා පණිවිඩයක් දෙන්න පුළුවන් right හරි එතකොට 2022 ළමයිට තිබ්බ ගැටලුව තමයි 2022 විභාගයට මුහුණ දෙන ළමයින්ට නේද ඒ කට්ටියට ගිය අවුරුද්දේ මේ වසංගත තත්ත්වයේ හින්දා යම්කිසි කාල සීමාවක් මේ පාසල් වලට නොයා සිටීමට සිදු වුණා. ඒ වගේම මේ වසරම වර්ෂයේ දැන් මාස 7ක් නේද? 8 වෙනි මාසය යන්නේ. ඒ කාලේ දක්වාම පාසල් හරියට යන්න බැරි වුණා. නේද? විශේෂයෙන්ම එක එක පළාත්වල විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඇතුළ විවිධ ප්‍රදේශවල දරුවන්ට නිසියාකාරව තමන්ගේ අධ්‍යන කටයුතු වල නිරත වෙන්න බැරි වුණා. රයිට්. ඊට පස්සේ ඒත් එක්කම අපේ පන්ති වලට සම්බන්ධලා ඔන්ලයින් පන්ති කටයුතු කරගෙන යනකොට අපට තවත් තහවුරු වෙච්ච දෙයක් තමයි මොකක්ද මේ ළමයිට මේ කාලය තුරට සිදු වෙන්න තියෙන විෂය නිර්දේශ කොටස් හරියාකාරව ආවරණය වෙලා නැහැ කියන කාරණේ. රයිට්. ඒතොර ඒ කියන කරුණු කාරණා ටික පදනම් කරගෙන තමයි අපි මේ ක්ලාස් එක අපි ආරම්භ කරේ. পেපර් ක්ලාස් එකක් නොමිලේ පවත්වන পেපර් ක්ලාස් එකක් විදියට. බලමු ගෲප් එක නම් ගොඩක් කට්ටි හිටියා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන. තව ඉදිරි විනාඩි කිහිපය තුල ඒ කට්ටිය සම්බන්ධ වෙයි. විශේෂයෙන්ම මේ වෙලාව තෝරාගත්තේ රාත්‍රී කාලය නේද? සෙවිලු දනාගේ අනිකුත් කටයුතු හමාර වෙලා නේද? ගෙදරට වෙලා මේවට සාමදානව සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙන නිසා. හරි. එතකොට අපි අද මේව පන්තියෙන් මේව පන්ති මාලාවේ මේ නොමිලේ පවත්වන පන්ති මාලාවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔකට්ටේ මේ 12 වසර කාලය තුල නැත්තම් A level පන්තිය පළවෙනි කාල පරිච්ඡේදය තුල පළවෙනි වසර තුල ඔකට්ටිය ආවරණය කරගන්න નિયમિત විෂය නිර්දේශයේ ආවරණය වෙලා තියනවාද ඒ ආවරණය වුණත් ඔකට්ටියට අවශ්‍ය දැනුම ළමයින් සතුව තියනවාද කියන දේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා ළමයින්ටත් තමන්ගේ දැනුම පරීක්ෂා කරගන්න අවස්ථාවක් උදා කරලා දෙනවා ඒ වගේම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන් යනකොට ප්‍රශ්නයක් එක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ගත්තට පස්සේ ඒ ප්‍රශ්නෙට අදාළ වටපිටාව නේද අපි හිතමුකෝ ඇල්මැති පාර්ශවයන් ගැන අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා කියලා. ඒතර අපි ඇල්මැති පාර්ශවයන් සම්බන්ධයෙන් තියෙන විෂය කරුණු ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට් නැතු අර ප්‍රශ්න පත්‍ර පන්තියක් කියලා නිකම්ම ගණන්කික හදාගෙන යන එකක් නෙවෙයි. නේද? මම ගුරුවරයා බ්ලෑල්ලේ බෝඩ් එකේ ගණන් ටික හදනවා ළමයි ටික ගණන් ටික ලියා ගන්නවා. එහෙම පන්තියක් විතර නෙවෙයි මේක මම පවත්වන්නේ ඔ කට්ටියත් එක්ක අදහස් හුවමාරු කරගෙන ඔ කට්ටියගේ අවශ්‍යතාවයට ඕන විදියට මේ පන්තියේ පෙළ ගැස්ම ඉදිරියට හදාගෙන යන්නත් මම බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට මේ අද දැන් ඔ කට්ටියත් එක්ක සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාවේ හින්දා තමයි මම නිබන්ධනේ ඔ කට්ටියට ලැබෙන්න සලස්සවුවේ. එතකොට ඒකෙදි ඒ නිබන්ධනයත් එක්ක අද පන්තියේදී අපි කරන කරුණු සාකච්ඡා කිරීමත් එක්ක ඔකට්ටියට තියෙන තවත් දැනගන්න තියෙන කරුණු මොනවද කියලා අපි තේරුම් අරගෙන ඒ අනුව අපේ නිබන්ධන ඉදිරියේදී සකස් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි දරුවනේ එහෙනම් මං හිතනවා ඔකට්ටිය නිබන්ධන ටික ලබාගෙන ඇති. නිබන්ධන ටික ලබාගෙන ඇති කියලා හිතනවා. කියන්න කාගෙන් ළඟ නිබන්ධන නැති කෙනෙක් ඉන්නවද මට එතකොට මෙතනින් ෂෙයා කරන්න පුළුවන් නැත්නම් ස්ක්‍රීන් එක ෂෙයා නොකර අපිට ෆුල් ස්ක්‍රීන් දාලා බෝඩ් එක අරගෙන කතා කරන්නත් පුළුවන්. රයිට්. නිබන්ධන තියනවාද දැනට ඉන්න සියලු දෙනාටම? chat box එක ඔකට පාවිච්චි කරන්න පුළුවා මම බ්ලොක් කරලා නැහැ. පොඩ්ඩක් ඉන්න රයිට්. දැන් පුළුවන් ඇති බලන්න. දැන් chat box එක පාවිච්චි කරන්න පුළුවා. මට කමෙන්ට් එකක් දාන්න ටියුට් එක තියනවා නම් අපිට ඉස්සරහට මේ පාඩම කරගෙන යන්න පුළුවන්. හරිද ළමයි? හරි. නිබන්ධනේ නම් අපි ගමු පළවෙනි නිබන්ධනේ පළවෙනි ප්‍රශ්නේ. බලන්න මොකද්ද තියෙන්නේ කියලා. පහත දක්වා ඇති කුමන ප්‍රකාශය ආයතනයක මූල්‍ය ගිනුම් කරන්නේ මූලික කාර්යභාරය විස්තර කරයිද? මූලික කාර්යභාරය විස්තර කරයිද?
නෑ සර් ටියුට් එක නෑ රයිට් එහෙනම් මම මෙතෙන් ෂෙයා කරන්න ටියුට් එක උදේ ඩිස්ප්ලේ වෙයි අපෙන් අහන්නේ ගිණුම් කරණයේ මූලික කාර්යභාරය විස්තර කරන ප්‍රකාශනයේ කුමක්ද කියලා මූලික කාර්යභාරය විස්තර කරන ප්‍රකාශනයේ කුමක්ද කියන එක තමයි අපෙන් අහන්නේ රයිට් මම හිතනවා දැන් ටියුට් එක පේනවා ඇති කියලා රයිට් ඔන්න පළවෙනි ප්‍රශ්නෙන් අහනවා අපේ ටොටිය ක්ලොප් කරන්නම් ඕන රයිට් පළවෙනි ප්‍රශ්නෙන් අහනවා මොකද්ද අපේ මේ ගිනුම් කරණයේ මූලික කාර්යභාරය විස්තර කරන විස්තර කරන වාක්‍ය මොකක්ද නැත්තම් තියෙන ප්‍රකාශනය මොකක්ද කියලා නේද වාක්‍ය තේරෙන ප්‍රකාශනය මොකක්ද කියන කාරණේ අපෙන් අහනවා රයිට් බලන්න උත්තරයක් අපිට තෝරගන්න පුළුවන්ද කියලා ඔකට දැනට උත්තර ලියලා තියෙනවා නම් මට කමෙන්ට් කරන්න උත්තරයක් දාලා තියෙනවා නම් නේද රයිට් කට්ටේ වුණා බලමු අපි චුට්ටක් තුන රයිට් අනිත් තව කවුරුත් ඉන්නවද විස්තර කරන ප්‍රකාශන රයිට් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා මොකද්ද පළවෙනි එකෙන් අහන්නේ අපේ නේද ආයතනයක සියලු ගණදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම ගිණුම් කරණේ කාර්යභාරයක් කියලා එයා කියනවා අනිත් එකෙන් කියනවා ආයතනයක ගණදෙනු පොත්වල සවිස්තරාත්මකව විශ්ලේෂණයක් කළමනාකරුවන්ට සැපයීම නේද එතන ඕකේ වැදගත් වෙන්නේ මූලික කාර්යභාරය කියන කාරණේ මෙතන බලන්න මූලික කාර්යභාරය කියන කාරණේ තමයි ඔකට වැදගත් වෙන්නේ. දැන් අනිත් කාරණා අපි සාකච්ඡා කරාදී දරුවෝ ළමයිට තියෙන ප්‍රශ්න ඕවා තමයි නේද? ඔක් හැම එකකින්ම වගේ ගිනුම් කරණේ කාර්යභාරයක් කියවෙනවා. හැබැයි මෙතන අපිට වැදගත් වෙන්නේ දරුවෝ මෙන්න මේ කාරණේ. මම අන්ලයින් කරලා පෙන්නන්න. මෙන්න මේ මූලික කාර්යභාරය. මූලික දේ තමයි අපිට වැදගත් වෙන්නේ. නේද? දැන් අපි ගත්තොත් ගිනුම් කරණේදී ඇත්තම සිදු වෙනවා ගණදුණු මේ පොත්වල වාර්තා කරන දේත් සිද්ධව කරනවා. ඒ වගේම සවිස්තරාත්මක විශ්ලේෂණය කරලා කළමනාකරුවන්ට සපයන එකත් අපි කරනවා. ඒ ඒ වගේම තුන්වෙනි කරුණ කියන විදිහට ආයතනයක් පිළිබඳ තොරතුරු එය භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීමට සපයන එකත් ගිනුම් කරණයෙන් කරනවා. හතරවෙනි කරුණ බලන්න ගණදෙනු සටහන් කිරීම වර්ග කිරීම සාරාංශ කිරීමත් ගිනුම් කරණයෙන් කරනවා. නේද? ඒ වගේම තමයි ආයතනයක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරලා තොරතුරු විශ්ලේෂණය කරන දේ කියන කාර්යයත් ගිනුම් කරණය තුල සිදු කෙරෙනවා. හැබැයි දරුවෝ අපෙන් අහන්නේ මොකක්ද මෙන්න මේ කියන මූලික කාර්යභාරය කියන වචනේ. මම දෙපැත්තෙන් මිරි දෙකක් ගහලා පෙන්නවා. ඔන්න ඕවා තමයි ළමයි අපි වැදගත් වෙන්න ඕනේ. ඒතර අපි මේ කරන পেපර් ක්ලාස් එකේදී ඒ වගේ කරුණු පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. මොකද නැත්තම් ළමයිට නිකම්ම නිකම් ප්‍රශ්න ටිකක් කරන එක නෙවෙයි අපේ අරමුණ. නේද? ළමයි කොහොමද পেපර් එකකට මුහුණ දෙන්නේ? කොහොමද ළමයා পেපර් එකකට මුහුණ දෙන්න සැලසුම් කරගන්න ඕනේ? අන්නේ කියන කාරණා ටික අපි මේ පන්ති මාලාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දරුවනේ මේකේ අපට උත්තරේ විදිහට ගන්න පුළුවන් මොකද්ද ළමයි? තුන්වෙනි පිළිතුර. නේද? තුන්වෙනි පිළිතුර තමයි අපට උත්තරයක් විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ලකුණු කරගත්ත නැති අය ලකුණු කරගන්න. වැදගත් දේ උත්තරේ ලකුණු කරගන්න එක නෙවෙයි. නේද? මේක කරුණු තේරුම් ගන්න එක. අවබෝධයෙන් ප්‍රශ්න තේරුම් ගන්න පිළිතුර ලකුණු කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. එක ළමයි කමෙන්ට් කරලා තිබ්බා. හොඳයි පිළිතුර නිවැරදි පිළිතුරක් අපට දීලා තිබ්බේ රයිට් දෙවෙනි එකට යන් රුපියල් 65000ක පිරිවැය වූ පළුදු බාණ්ඩ තොගයක් රුපියල් 50000කට ණයට විකුණන ලදි මෙමගින් ව්‍යාපාරයේ වත්කම් වලට සහ හිමිකම් වලට විච්ච බලපෑම තමයි අහන්නේ වත්කම් වලට සහ හිමිකම් වලට සිදුවිච්ච බලපෑම තමයි අපෙන් අහන්නේ නේද මොකද්ද බලපෑම වෙන්නේ වත්කම් සහ හිමිකම් වලට වෙනවන බලපෑම හරි කමෙන්ට් එකක් දාන්න බලන්න උත්තර අපි එහෙම යන්. ඒතර ඔකට් එකේ දැනුම් මට්ටමත් මට තේරුම් ගන්න පුළුවන්. නේද? කොච්චර දුරට පැහැදිලි කිරීමක් සිදු කරන්න ඕනද කියන එකද තේරුම් ගන්න පුළුවන්. නේද? රයිට්? ඕ. ඔක්කො සීල් දනවා වගේ උත්තර දැම්මත් හොඳයි. එක්කෙනෙක් වගේ තමයි කමෙන්ට් කරනවා වගේ පේන්නේ. හරි. බලමු අපි උත්තරේ නිවැරදිද කියලා. නේද? උත්තරේ නිවැරදිද බලමු. මොකද වෙන්නේ? 65000ක පිරිවැය වූ බාණ්ඩ තොගයක් නේද පළදු වීම නිසා 50000කට විකුණනවා මොකක්ද වෙන්නේ එතකොට කොහොමද සිදු වෙන්නේ පිරිවැය 65000යි අපි මේක
ගිනුම් කරන සමීකරණයක් ගමු නේද අපිට තේරුම් ගන්න පුළුවන් වේවිද කියලා බලන්න ගිනුම් කරන සමීකරණ මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයාර් එක අයින් කරනවා ඔකට ස්ක්‍රීන් එක ලොකුට පේන්න ඕන ඉඳා රයිට් හරි අපි ගිනුම් කරන සමීකරණයක් ගමු ගිනුම් කරන සමීකරණය කොහොමද එන්නේ තමයි වත්කම් නේද සමානයි හිමිකම් ධන වගකීම් රයිට් මේ පේපර් එකේ හොඳ ගණන් ටිකක් තියෙනවා ඔකට බැලුවා නම් තේරෙයි රයිට් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් හරි එතකොට මොකද වෙන්නේ රුපියල් 65000ක පිරිවැයු බාණ්ඩ තොගයක් විකුණනවා කීයකටද විකුණන්නේ 50000කට එතකොට පිරිවැය මොකද වෙන්නේ වත්කම් වත්කම් වලින් අඩු වෙනවා කොහොමද ළමයි කීයක්ද අඩු වෙන්නේ 65000ක් අඩු වෙනවානේ වත්කම් වලින් 65000ක් අඩු වෙනවා පිරිවැය මේකේ අඩු වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ණයට විකුණන්නේ ණයට විකුණද්දි බාණ්ඩ තොගයක් ණයට විකුණන ලදි 50000කට ණයට විකුණද්දි මොකද වෙන්නේ අපේ ණය ගැතියෝ 50000කින් වැඩි වෙනවා නේද ණය ගැතියෝ 50000කින් වැඩි වෙනවා හැබැයි දරුවෝ මොකද්ද කාරණේ අපි 65000ට ගත්ත එකක් 50000කට විකුණන්නේ එහෙනම් අපිට වෙන අලාභය කොච්චරද රුපියල් 15000 අපි කොහෙටද අලාභය ගලපන්නේ හිමිකමෙන් 15000ක් අඩු කරන්න ඕනේ නේද දැන් අපි බලමු මේකේ සුද්ධ ප්‍රතිඵලය කොහොමද කියලා සුද්ධ ප්‍රතිඵලය කොහොමද වෙන්නේ වත්කම් වලිනුත් 15000ක් අඩු වෙලා තියෙනවා හිමිකම් වලිනුත් 15000ක් අඩු වෙලා තියෙනවා එහෙනම් අපිට උත්තරේ විදිහට මොකද්ද සලකන්න පුළුවන්නේ පළවෙනි උත්තරේ නේද 15000ක් වත්කමුත් අඩු වෙනවා හිමිකමුත් අඩු වෙනවා රයිට් ලකුණු කරගත්ත නැති ළමයි ලකුණු කරගන්න උත්තරේ රයිට් මොනාරි ගැටලුවක් තිබ්බොත් නොතේරෙන දැනක් තිබ්බොත් නැවත ප්‍රශ්න කරන්නත් ඕන රයිට් අපි යන් එනන් තුන්වෙනි ප්‍රශ්නෙට මේවා බොහොම සරලයි නේද හැබැයි අපේ අහන ප්‍රශ්නෙත් එක්ක ළමයින්ට මේවා ටිකක් අසීරු වෙන තත්ත්වයන් තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතිකම නිසා තේරුණා ළමයි දැන් MCQ පේපර් එකේ ළමයිට තියෙන අසීරුතාවය තමයි ප්‍රශ්නේ හරියට වටහා ගන්නේ නැහැ අපිට ගොඩක් කරාදි තේරෙයි ඉදිරියේ මේකේ තියෙන හොඳ ප්‍රශ්න ටිකක් ඒව කරද්දී අපිට තේරෙනවා ළමයි මේවා හරියට අවබෝධ කරගෙන නැහැ කියන කාරණේ හරිද රයිට් අපි තුන්වෙනි එකට යන් දැන් මේ පේපර් එකේ මුලදී පොඩ්ඩක් සරල ප්‍රශ්න දෙනවා හැබැයි මැද හරියට යනකොට ටිකක් A level paper එකකට එන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න තියෙනවා රයිට් ඒ හින්දා අපි මේක ඉදිරියට සාකච්ඡා කරන්න යනකම් ඔකට රැඳී සිටින්න ඕනේ මේවා සමහරවිට ඔකට සරල ප්‍රශ්න වෙන්න පුළුවන් හැබැයි ටියුට් එකේ මැද හරියට යනකොට නේද යන්න යන්න අපි ඔක මේ ටිකක් බැරෑරුම් ප්‍රශ්න සහ වැදගත් මට්ටමේ ප්‍රශ්න ඇතුළත් කරලා තියෙනවා රයිට් හරි ඊට පස්සේ අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට බලන්න ගිනුම්කරණයේ තොරතුරු ගිනුම්කරණ ක්‍රියාවලියේදී සිදුවන නිවැරදි අනුපිළිවෙල වන්නේ ආ ගිනුම්කරණ තොරතුරු අපි කොහොමද ගිනුම්කරණ ක්‍රියාවලියට නිවැරදිව යොදා ගන්නේ කියන කාරණේ නේද එතකොට ඔකට ඊළඟ දවසේ වෙනකොට ක්ලාස් ටියුට් එක print කරගත්තොත් අපිට ලේසි නේද නැත්නම් අඩුම ගානේ ඔයාලගේ PDF එක හරි තියාගෙන open කරගන්න පුළුවන් නම් phone එකකින් හරි computer එකෙන් හරි මට full screen එක ගන්න පුළුවන් එතකොට ඔකට මම board එකේ ලියන දේ පැහැදිලිව පේනවා නැත්නම් මට මේක මාරු කර කර ඉන්න වෙනවා right එතකොට මේකේ ක්‍රියාවලිය කොහොමද දරුව වෙන්නේ නේද මං හිතන එක බෝඩ් එකේ අඳින්න තරම් අවශ්‍යතාවයක් නැති වෙයි කියලා අපි ගිනුම් කරන ක්‍රියාවලියේදී මොකක්ද ඉස්සරවම කරන්නේ නේද ගනුදෙනු හා සිදුවීම් සිදු වෙන එක නැත්තම් ගනුදෙනු සිදුවීම නේද අපි එතකොට කිව්වොත් එහෙම right පිළිතුරක් එවෝ වගේ බලමු මොකක්ද පිළිතුර කියලා හතර බලමු අපි පිළිතුර හතර වෙනවද කියලා right හරි ගිනුම් කරන්නේදී අපි දන්නවා ගිනුම් කරන්නේ යදවුම් නේද ක්‍රියාවලියක් තියෙනවා නේද යදවුම් තියෙනවා නිමැවුම් තියෙනවා නේද අපි ගත්තොත් එහෙම යදවුම් තියෙනවා right යදවුම් මෙතන ක්‍රියාවලියක් තියෙනවා ක්‍රියාවලිය ඊට පස්සේ තියෙනවා නිමැවුම නේද ඔක අපි මතක් කරගමු යදවුම් විදිහට අපි දාන්නේ මොනවද ගනුදෙනු හා සිදුවීම් ගනුදෙනු හා සිදුවීම් නේද ඊට පස්සේ
එහෙනම් ඔන්න අපි පළවෙනි එක තමයි ගණදෙනු හා සිදුවීම් රෙකෝඩ් කරන්නෙත් මේ ටික ඉස්සරම ක්‍රියාවලිය තුල සිදුවෙන්නෙත් එක ගණදෙනු හා සිදුවීම් අපි හඳුනා ගන්නවා ඊට පස්සේ මේවා අපි ගණන්ලා මොකේද ලියන්නේ ක්‍රියාවලිය තුල මේ ගණදෙනුවක් සිදුවීමක් සිදු වුණා කියලා අපට මූලික සාක්ෂියක් විදිහට අපි හඳුනා ගන්නෙ මොනවද මූලාශ්‍ර ලේඛන නේද මූලාශ්‍ර ලේඛන වලින් තමයි අපි මේවා ක්‍රියාවලියට ඇතුළත් කරන්නේ නේද ගණදෙනු හා සිදුවීම් ටික සිද්ධ වුණාට පස්සේ ඒවා සිදු වුණා කියලා අපි හඳුනා ගන්නෙ මූලාශ්‍ර ලේඛන වලින් නැත්නම් අපි මේවට කියනවා මූලික ලියවිලි කියලා කෙනෙකුට අවශ්‍ය නම් තමන් සටහනක් දාගන්න අද මේක পেපර් ක්ලාස් එකක් ඉඳන් අපි සටහන් දීමක් කරන්න බෑ අපිට කාලය මදි වෙනවා එතකොට අවශ්‍ය නම් තමන්ට තමන්ගේ පොතේම සටහනක් දාගන්න කිසි ගැටලුවක් නැහැ රයිට් මූලාශ්‍ර ලේඛන එහෙම නැත්නම් මේවට අපි හඳුනනවා මූලික පොත් කියලා ඊට පස්සේ මොකද කරන්නේ මේ ටික අපි ලියනවා මොනවාගෙද ලියන්නේ මූලික පොත්වල සටහන් කරන්න ඕනේ නේද මූලික පොත්වල සටහන් කරන්න ඕනේ මූලාශ්‍ර ලේඛන ටික මූලික පොත්වල සටහන් කරන්න ඕනේ මූලික පොත්වල සටහන් කරන්න ඕනේ මූලික පොත් වලින් අපි උපුටා ගන්නවා කොහෙටද ලෙජරයට නේද ලෙජරයට උපුටා ගන්නවා නේද ඊට පස්සේ මොකද කරන්නේ දැන් අපේ පිළිතුරට අදාළ තොරතුරු ටික නම් මෙතන තියෙනවා නමුත් අපි පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ඊට පස්සේ මොකද කරන්නේ ලෙජරයට පිටපත් කරලා නේද ලෙජරේ අවශ්‍ය තුලනය කිරීම මේවා මේවා සිදු කරලා අපි ශේෂ පිරික්සුමක් සකස් කරනවා නේද ශේෂ පිරික්සුමක් සකස් කරනවා නේද ශේෂ පිරික්සුමක් සකස් කරලා ශේෂ පිරික්සුම සමාන වුණොත් එහෙමයි නැත්නම් සමාන නොවුනොත් ඒකේ වැරදි අඩුපාඩු තියෙනවා නම් අපි ඒවා අවිනිශ්චිත ගිණුමකට මාරු කරලා නේද වැරදි නිවැරදි කරලා රයිට් ඊට පස්සේ අපි මොකද කරන්නේ නිමැවුම් විදියට අපි ලබා ගන්නවා මොනවද මූල්‍ය ප්‍රකාශන රයිට් ඔන්න ඔයක අපි මේ පැහැදිලි කිරීමක් කරා එහෙනම් මේක අපිට පිළිතුරු විදියට බාර ගන්න පුළුවන් නේද දරුවෝ මොකක්ද හතරවෙනි පිළිතුර එක දරුවෙක් පිළිතුර ප්‍රකාශ කරා හොඳයි හතරවෙනි පිළිතුර අනිත් කට්ටිය එක ලකුණු කරගන්න වැරදිලා තියෙනවා නම් රයිට් සඳහන් කරලා තියෙනවා නම් හොඳයි වැරදිලා තියෙනවා නම් ඒක හදා ගන්න එකත් හොඳයි රයිට් එහෙනම් අපි නැවත ප්‍රශ්නෙට යන් හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ නිමයඳුම් නිෂ්පාදන ව්‍යාපාරයකට අදාළ පහත ගණදෙනු සටහන් කිරීමට අවශ්‍ය මූලික සටහන් පොත් අනුපිළිවෙලින් දැක්වෙන ප්‍රකාශය තෝරන්න හතරවෙනි ප්‍රශ්නේ අනුපිළිවෙලින් දැක්වෙන ප්‍රකාශය තෝරන්න රයිට් බලන්න කමෙන්ට් එකක් දාන්න තමන්ගේ පිළිතුර වැරදුනා කියලා කිසි ගැටලුවක් නැහැ නේද අපි සියල්ල දත් නෙවෙයිනේ නේද අපි ඇවිල්ලා ඉන්නේ ඉගෙන ගන්න. එතකොට තමන්ගේ පිළිතුර වැරදි නම් තමන්ට නිවැරදි දේ ඉගෙන ගන්න උගන්නන්න තමයි මේක අපි අවස්ථාවක් කරගෙන තියෙන්නේ. ඒ හින්දා දරුවෝ ඉතින් තමන් ගැටලුවක් ඇති කරගන්න නැතුව පිළිතුර එවන්න. රයිට්. ඔව්. බලමු. පිළිතුර එවනවා. බලමු අපි මේ පිළිතුර නිවැරදිද කියලා. මොකක්ද දරුවෝ එන්නේ පිළිවෙල? නිමයඳුම් ව්‍යාපාරයක. ඒතොර මේ වගේ අවස්ථාවකදී ඔකට බලන්න ඕනේ මේ ව්‍යාපාරයේ ස්වභාවය. ව්‍යාපාරයේ ස්වභාවය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒකලා මූලික සටහන් පොත් අනුපිළිවෙලින් ඉල්ලන්නේ. ඒතොර මේ මෙන්න අපෙන් ඉල්ලන දේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මූලික සටහන් ටික තමයි අපෙන් ඉල්ලන්නේ. මූලික පොත් ටික. නේද? ඒව ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. නේද? මොනවා ගැනද ඉල්ලන්නේ කියන දේ. රයිට්. හරි බලමු එහෙනම් අපි මොකද්ද පළවෙනි එකේ තියෙන්නේ නිමයඳුම් සඳහා අමුද්‍රව්‍ය වශයෙන් රුපියල් 780,000ක රෙදිපිලි තොගයක් ණයට ගැනීම හරි එහෙනම් ඒක ණයට ගන්නවා නම් මං කිව්වේ ඇයි මෙතන දරුවෝ අපේ ව්‍යාපාරයේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ කියලා කිව්වේ ඇයි මේ ව්‍යාපාරයේ ස්වභාවය මොකද්ද කියන දේ තේරුම් ගන්න කිව්වේ ඇයි කියන්න පුළුවන්ද කෙනෙකුට ඇයි කියලා නේද අපට අදාළ නැහැනේ යා මොන ව්‍යාපාරයක් දුන්නත් කියලා අපිට හිතන්න පුළුවන්ද බෑ දරුවෝ ඇයි මේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඒ ව්‍යාපාරයේ මිලදී ගන්නා බාණ්ඩ වෙළඳ බාණ්ඩ වෙනවද කියන කාරණේ තීරණය වෙනවා නේද
මොකද තමයි වෙළඳ භාණ්ඩ කියලා කියන්නේ නේද? ඒ ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු වලදී වෙළඳාම් කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ වෙළඳ භාණ්ඩ නේද? ඒතර අපි දන්නවා ණයට ගැනුම් සම්බන්ධයෙන් අපි ගනුදෙනු සටහන් කරද්දී නේද අපේ මූලික පොත් කිහිපයක් තියෙනවා. මොනවාද දරුව මූලික පොත් නේද? අපට ණයට ගනුදෙනු කිරීමේදී අපට සම්බන්ධ වන මූලික පොත් කිහිපයක් තියෙනවා නේද? එකක් තමයි ගැනුම් ජර්නලේ. රයිට්? ගැනුම් ජර්නලේ තියෙනවා. ඊට පස්සේ විකුණුම් ජර්නලේ තියෙනවා. මූලික වශයෙන්ම ওই පොත් දෙක තියෙනවා. ඊට පස්සේ අපි තවත් ණයට ගැනුම් ණයට විකුණුම් වර්ගයක් අපි සටහන් කරනවා පොදු ජර්නල් එකේ. මතකද? පොදු ජර්නල් එකේ සටහන් කරනවා. එතකොට අපි සිදු කරන ණයට ගැනීම හෝ විකිණීම මේ ගැනුම් සහ විකුණුම් ජර්නල් වල සටහන් කරනවද පොදු ජර්නලේ සටහන් කරනවද කියන කාරණේ තීරණය කරන්න ගියාම අපිට මේ අපිට දීලා තියෙන ගානේ ස්වරූපේ වැදගත් වෙනවා. නිෂ්පාදන ස්වරූප මේ ව්‍යාපාරයේ ස්වරූපේ මොනවා නිෂ්පාදන කරන ව්‍යාපාරයක්ද මේක මොනවා අලෙවි කරන ව්‍යාපාරයක්ද කියන කාරණේ අපිට වැදගත් වෙනවා නේද? සේවාවක් නම් කොහොමද? එන්නේ හින්දා ව්‍යාපාරයේ ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ සහ අපෙන් ඉල්ලන කාරණේ පිළිබඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ. එහෙනම් ඒක ඔළුවේ තියාගෙන අපි බලමු. ගැනුම් ජර්නලේ සඳහා අවශ්‍ය sorry මිලදී නිමියඳුම් මැසීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී අරන් තිනා රෙදි තොගයක් ණයට. එහෙනම් මේක මොකෙද ළමයි සටහන් කරන්න ඕනේ? මේවා මොකේ සටහන් කරන්න ඕනේ? ගැනුම් ජර්නල් එකේ. ඇයි අපි රෙදි තොගයක් ගන්නෙ? මේ ව්‍යාපාරයේ ස්වභාවය මොකද්ද? ඇඳුම් මහන එක. එහෙනම් මේක තොගයට තමයි වැටෙන්නේ නේද? ව්‍යාපාරයේ තොගයට තමයි මේක වැටෙන්නේ නේද? මේ නිෂ්පාදනයේ ස්වභාව මේ ස්වරූපයේ හින්දා. එහෙනම් අපි මේ පළවෙනි ගණදෙනුව A කියන ගණදෙනුව සටහන් කරන්න ඕනේ ගැනුම් ජර්නල් එකේ. B නූල් තොගයක් ණයට ඇනුම් ඇනුමට පටහැනි නිසා හරවා යවලා තියෙනවා. ආ නූල් තොගයක් තේනවා. අපේ ව්‍යාපාරයේ ස්වභාවයත් එක්ක අපේ තොගයට එන එක නේද? එහෙනම් අපට හරවා යවලා දිරණන් ආපසු යවුම් ජර්නලේ. රයිට්. හොඳයි. ආපසු යවුම් ජර්නලේ. රයිට්. ඔකට කතා කරලා කියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. කීප දෙනෙක් ඉන්නින්ද අපිට සාකච්ඡා කරත් කරගෙන යන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ සී ගණදෙනුව. ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10ක ලොරි රථයක් මිලදී ගැනීම. ලොරි රථයක් මිලදී ගැනීම. සොරි ණයට ගැනීම. ණයට ගන්න ඕන අරන් තියෙන්නේ ස්ථාවර වත්කමක් නේද? ජංගම නොවන වත්කමක්. එහෙනම් අපි දන්නවා ඒක කොහෙද සටහන් කරන මූලික පොත පොදු ජර්නල් එක. පොදු ජර්නලේ. නේද? ඊට පස්සේ 150,000ක වැටුප් ගෙවීම. මොකද්ද? වැටුප් පාලන ගිනුම. එහෙම නැත්නම් අපිට පොතක් විදිහට අපි සලකාත් එහෙම වැටුප් මොනවාද? මුදල් ගෙවීම් ජර්නලේ කියලා ගන්න පුළුවන්. මෙතන මුදල් පොත කියන එකද පාලන ගිනුම කියන එක සඳහන් කරලා තියෙන. ඒ හින්දා අපිට පිළිතුරේ තියෙන උත්තරය බාර ගන්න සිද්ධ වෙනවා නේද? පාලන ගිනුම කියලා අපිට සටහන් කරලා තියෙන. ඒ හින්දා ඒක බාර ගන්න සිදු වෙනවා. එහෙනම් දරුව මොකද්ද පිළිතුරු විදිහට අපිට බාර ගන්න වෙන්නේ? හතරවෙනි එකට පළවෙනි පිළිතුර. රයිට්. ලකුණු කරගත්ත නැති නම් ලකුණු කරගන්න. හතරවෙනි පිළිතුර ටියුට් එක අරගෙන පිළිතුරු ලකුණු කරගත්ත කට්ටිය එක තමන් හරි විදිහට සටහන් කරගන්න. ඊට පස්සේ පස්වෙනි එකට යන් අපි මේ මූලික කරුණු ටිකක් ඉක්මනින් සාකච්ඡා කරගෙන යන්. පස්වෙනි එකට සංකල්ප සම්බන්ධේ නේද? ඒකත් වැදගත් කොටසක් නේද? වැදගත් කොටසක් සංකල්ප. ඇයි වැදගත් කොටසක් කියන්නේ? ගොඩක් ළමයි ඕවා දැන් 12 වසරේ මුල් කාලේ ඉගෙන ගන්න දේවල් නේද? තව අවුරුද්දක් දෙනකොට ඕවා අමතකයි ළමයිට. අයියෝ සංකල්ප ඕක එක ප්‍රශ්නයයි නෙන්නේ නේද? එක ලකුණයි ඕක කමන්නේ. ඊට වැඩි හොඳයි ලොකු ගාණක් හදා ගන්නවනේ කියලා ඉන්නවා. හැබැයි දරුවෝ ඔයාට ඔය ලකුණ තමයි සමහර විට හොඳ ප්‍රතිඵලයකට යන්න අසීරු වෙන්නේ. තේරුණාද? මෙතන පුදුම තරංගයක් තියෙනවා. රයිට්. පුදුම තරංගයක් තියෙන. රයිට්. පිළිතුර එවනවා. පහට පිළිතුර මොකක්ද? රයිට්. පිළිතුර එවලා තියෙනවා. අනිත් කට්ටියත් එවන්න බලන්න. හොඳයි. හොඳයි. ගොඩක් කට්ටිය එවනවා පිළිතුර. රයිට්. එහෙනම් ඉඳන් නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් ඒකක සංකල්පය කියන එක. හොඳයි. ඒකක සංකල්පය. නේද? එහෙනම් ඒක අපිට ගොඩක් කතා කරන්න අවශ්‍ය නැහැ. පිළිතුර එවලා තිබ්බ නිවැරදි පිළිතුර. ඒකක සංකල්පය. රයිට්. මේවා සරල ප්‍රශ්න වුණාට අපිට ඉදිරියේදී ගණන account ගණන් ටිකක් එමු දෙනවා. හොඳ ගණන් ටිකක් අපි ඒවා හදාගෙන යන්න. රයිට්. හරි. 6 වෙනි එක. ව්‍යාපාරයක පහත ගණදෙනු සිදු වී ඇත. ඒ ලක්ෂයක භාණ්ඩ විකුණන ලද අතර එය විකුණුම් ආදායමක් ලෙස හඳුනා ගැනීම. B
නායකත්වයන් සඳහා අඩමාර ණය වෙන් කිරීමක් සිදු කිරීම C මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළියෙල කරන දිනට නායකත්වෝ වත්කමක් ලෙස හඳුනා ගැනීම රයිට් මොකක්ද කියන්නේ පහත ගණදෙනු සිදු වී ඇත අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඉහත ගණදෙනු හා සිදුවීම් සඳහා පදනම් වන වඩාත් ගැළපෙන ගිනුම් කරන සංකල්පවල අනුපිළිවෙල වන්නේ ගිනුම් කරන සංකල්පවල අනුපිළිවෙල වන්නේ ඒකත් සංකල්ප ප්‍රශ්නයක් බලමු පිළිතුරු ලැබෙනවා කොදාන්න බලන්න එකනයි දෙන්නයි තුන් දෙනයි එතන පොඩි පරස්පරයක් තියෙනවා පිළිතුරු වල බලමු අපි සාකච්ඡා කරලා මේ දෙකෙනෙක් කීප දෙනෙක් දෙක කියලා දාලා තිබ්බා එක්කෙනෙක් මං හිතන්නේ තුන කියලා දාලා තියෙනවා රයිට් දෙක 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 රයිට් බලමු මොකක්ද මේක වෙන්නේ එතකොට විකුණුම් අපේ විකුණුම් ආදායමක් විතර හඳුනගන්නේ නේද මොකක් පදනම් කරගෙනද විකුණුම් විකුණුම් ආදායමක් විතර හඳුනගන්නේ මොන සංකල්පයෙන්ද නේ අපි ආදායම් වියදම් සම්බන්ධයෙන් උපලබ්ධි සංකල්පය අපට අදාළ වෙනවා උපලබ්ධි අපි කියන ආදායම් උපලබ්ධි වෙනවා කියලා නේද උපලබ්ධි සංකල්පය අදාළ වෙනවා ඊට පස්සේ අඩමාණ ණය වෙන් කිරීම ඇයි අපි අඩමාණ ණය වෙන් කරන්නේ අඩමාණ ණය වෙන් කිරීමේදී මොකද්ද සිදු වෙන්නේ අපේ ළඟ ඉන්න ණයගැතියන්ගෙන් නේද අපේ තියෙන ව්‍යාපාරික දැනුම සහ පසුකාලීන මේ පෙර අවස්ථාවල තියෙන අත්දැකීම් පදනම් කරගෙන යම් තාර්කානුකූල පදනමක් මත අපි තීරණය කරනවා මේ ඉන්න ණයගැතියන්ගෙන් යම් ප්‍රමාණයක් අපට ඉදිරි කාලය තුලදී මුදල් ලබා නොදෙයි කියලා නේද ඒතර කොට ඉගෙනගෙන ඇති අඩමාණ ණය වෙන් කිරීමේදී පදනම් කරගන්න ආකාර කීපයක් තියෙනවා එකක් තමයි ඉන්න සමස්ත ණයගැතියන්ගෙන් යම් ප්‍රතිශතයක් අඩමාණ ණය විදියට වෙන් කරනවා නේද? එහෙම නැත්නම් නිශ්චිත වෙන් කිරීම කරනවා. ණයගැතියෝ ඉන්නවා අපේ ළඟ ABCD කියලා නේද? පොදුවේ එතකොට මේ කට්ටියගේ එකතුවට වෙන් කිරීමක් කරන්න පුළුවන් ඒක එක ආකාරයක්. අනිත් එක ABCD කියලා පස් දෙනෙක් ඉන්නවා නම් මේ කට්ටියගෙන් A කියන පුද්ගලයාගෙන් A කියන ණයගැතියගෙන් සියයට කීයක් අපි වෙන් කරනවද? B කියන ණයගැතියගෙන් සියයට කීයක්ද නැත්නම් රුපියල් කීයක් මෙයාගෙන් අඩමාණ ණය විදියට වෙන් කරනවද? අන්න එහෙම කරන්න පුළුවන් නිශ්චිත වෙන් කිරීමක් නේද ඔය ආකාරයට අඩමාණ ණය පාඩම කරනකොට අපි ගොඩක් කරුණු අඩමාණ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා නේද අඩමාණ ණය සහ බොල් ණය ගැළපීමක් විදිහට ඔකට ගැළපීම් කියලා වෙනම කොටසක් තියෙනවා නේද ගැළපෙලි රාශියක් තියෙනවා සාකච්ඡා කරන්න එතකොට ඒ වගේදී අපි බොල් ණය සහ අඩමාණ ණය වෙන් කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කරලා තියෙනවා නේද එහෙනම් ආරක්ෂණ සංකල්පයක් විදිහට කියන්නේ අනාගතයේදී අපට එකවර ණය ගැතියෙක්ගේ මුදල් නොලැබුණොත් නේද අපේ කාර්ක ප්‍රාග්ධනයට ගැටලුවක් වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? කල් වේලා ඇතුව යම් කිසි ප්‍රතිශතයක් අපේ ලාභයෙන් අයින් කරලා තියාගන්නවා මේ නොලැබෙන ණය වෙනුවෙන්. ඒක තමයි ආරක්ෂණ සංකල්පයේ යොදාගෙන තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. රයිට්. ඊට පස්සේ C මොකද්ද? ණයගැතියන් වත්කමක් ලෙස හඳුනා ගැනීම. ඇයි ඒ ණයගැතියන් වත්කමක් ලෙස හඳුනා ගැනීම? අයියේ ණයගැතිව අපට අනාගතයේදී උපලබ්ධි වෙන්න තියෙන දෙයක් ලැබීම නේද ණයගැතියන්ගෙන් මුදල් ලැබෙන එක අනාගතයේ උපලබ්ධි වෙන්න තියෙන දෙයක් අපි ණයට බාණ්ඩ විකුණලා තියෙනවා අපි මුදලට බාණ්ඩ විකුණවුවා නම් කොහොමද පුතේ අපි සටහන් කරන්නේ විකුණුම් ගිනුම බැර මුදල් පොත හර නේද මුදලට විකුණද්දී එවලෙම අපේ ආදායම උපලබ්ධි වෙලා තියෙනවා ඉතින් නේද හැබැයි ණයට විකුණද්දී නේද ආදායමක් විතර අපි හඳුනා ගන්නවා විකුණුම් ගිනුම බැර කරනවා හැබැයි අපිට මුදල් ලැබෙන්නේ අපි ඒක වත්කමක් විදියට හඳුනා ගන්නවා. එහෙනම් දරුවෝ ඔකට පිළිතුරු විදියට අපිට ගන්න පුළුවන් නේ. උපලබ්ධි සංකල්පය, ආරක්ෂණ සංකල්පය, උපචිත සංකල්පය කියන කාරණා. රයිට්? ඒතර මෙතන සංකල්ප පාඩමක් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ සංකල්පින් දා. මම මතක් කරනවා දරුවෝ ඔකට මේ සංකල්ප පිළිබඳ පූර්ණ අවබෝධයක් දැනුමක් ඔකටට තිබිය යුතුයි විභාගයට යනකොට. නේද? ගොඩක් ළමයි යව නොසලකා හරිනම් බලන්න සංකල්ප සම්බන්ධයෙන්ම ප්‍රශ්න තුනක් තියෙනවා මෙතන. මොකද විදියට MCQ වල ප්‍රශ්න එන්න පුළුවන් ඔය කට්ටියට. නේද? ගොඩක් ළමයි හිතනවා අනේ 1 ලක්ුණයි කාවොත් ඒක ආවොත් එකයිනේ ගියොත් එකයිනේ කියලා නිකන්. එහෙම එපා. ඒක තේරෙයි ඔය කට්ටිය විභාගෙලි පො අයියලා අක්කලාගෙන් අහන්නකො. නේද? සමහර විට යාට ඉසෙඩ් ඩිස්කෝ එකේ දශම ගාණක් මදි වෙලා විශ්වවිද්‍යාල වරප්‍රසමේ වරම අහිමි වෙන්නේ. එතකොට හිතේ අපරාධි මං අර අතෑරපු ප්‍රශ්නේ මං කරා නම් අද මං විශ්වවිද්‍යාලයේ ඇතුළේනේ කියලා. රයිට් ඒ හින්දා
ඔයා ලකුණු 74ක් ගත්තත් වැඩක් නෑ දරුවෝ ඔයාට අර ගණ්ඩ බැරි වෙන ලකුණ හින්දා තමයි ඔයාගේ ඉදිරි අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ තේරුණා ඒක අපට හොඳ උදාහරණ දෙන අපි ළමයි එක ගොඩක් ආශ්‍රය කරන හින්දා නේද මේ එක මේසේ ඈ පන්තියේ එක මේසේ ඉඳගෙන වැඩ කරපු ළමයි නේද එක ලකුණ හින්දා එක්කෙනෙක් විශ්වවිද්‍යාලයේ නේද අනිත් එක්කෙනාගේ ප්‍රතිඵලය උසස් පෙළ ප්‍රතිඵලය විතරයි අරයා තව අවුරුදු 3-4කින් උපාධියක් අරගෙන යාගේ වෙනම මට්ටමකට යා පැමිණෙනවා අරයාගේ ප්‍රතිඵලය උසස් පෙළ සමත් විතරයි රයිට් ඔකට ඒක දරුව දැන් තේරෙන්නේ නැහැ ඔකට රැකියාවක් හොයා ගන්න යන අවස්ථාවලදී ඕක තේරෙයි ඔයා ගිහිල්ලා ඒ ලෙවල් සර්ටිෆිකේට් එක තියාගෙන ඉන්ටර්වියු එකට යන්න පොලිමේ ඉන්නවා ඔයාගේ යාළුවා උපාධි සහතිකය අරගෙන ඇවිල්ලා ඔයත් එක්කම ඉන්ටර්වියු එකට මූණ දීලා එයා රැකියාව ලබාගෙන රැකියාවට යනකොට ඔයාට උහුල්ල උහුල්ල බලන් ඉන්න වෙනවා තේරෙනවද ළමයි මේවා කියන්නේ ළමයිව මේවට උනන්දු කරවන්න විභාගයට උනන්දු කරවන්න ගොඩක් ළමයි ඇල්මැරිලා ඉන්නේ දැන් නේද මේ එක එක වසංගත තත්ත්වයක් එක්ක ළමයිට සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ ළමයි ඇල්මැරිලා ඉන්නේ රයිට් එහෙම නැතුව ඒ ගත්ත පන්න රේ දිගටම තියාගෙන යන්න ඕන රයිට් හරි අපි හත් වෙනි ප්‍රශ්නෙටත් යන ව්‍යාපාරයක් විසින් නැහි සේවකයන්ට ලබා දෙන දීමනා මූල්‍ය ප්‍රකාශන තුන හෙලිදරව් කිරීම සඳහා පදනම් වන ගිරුම් කරන සංකල්පය වන්නේ පදනම් වන ගිරුම් කරන සංකල්පය දෙමු බලන්න උත්තරය හත් වෙනි ප්‍රශ්නෙට හත්වෙනි ප්‍රශ්නෙට අපි සේවකයන්ට කියවන දීමනාවක් මූල්‍ය ප්‍රකාශන වන හෙලිදරව් කිරීමට පදනම් කරගන්නේ මොකක්ද තමයි ගැලපුම් සංකල්පය ගැලපුම් සංකල්පය හත්වෙනි එකට එන්නේ ගැලපුම් සංකල්පය ලකුණු කරගන්න ගැලපුම් සංකල්පය රයිට් හරි අපි 8ට යන් 8වෙනි ප්‍රශ්නෙට යන් ව්‍යාපාරයක් 2018 3/31 දින පිළියෙල කර ශේෂ පිරික්සුම සම නොවිය රයිට් අපි අර මෙතන කතා කරේ ශේෂ පිරික්සුමක් සකස් කරනවා ඒක සමාන වෙලා නැහැ සමාන නොවිය හරි එය නොසලකා ශුද්ධ ලාභයේ ගණනය කර තිබුණි පසුව පහත වැරදි සොයා ගන්නා ලදී බලන්න වැරදි කීපයක් දීලා තියෙන අපිට මොකද්ද පළවෙනි එක ඒ පළවෙනි වැරදි දීලා තියෙන රුපියල් 60000ක ණයට විකුණුම් ණය ගැති පාලන ගිණුමේ පමණක් සටහන් කර පමණක් හර කර ඇත ණය ගැති පාලන ගිණුමට පමණක් සටහන් කරලා තියෙනවා දෙක කියනවා රුපියල් 10000ක දුන් වට්ටම් ලද වට්ටම් ගිණුමට බැර කර ඇත නමුත් එය ණය ගැති පාලන ගිණුමේ නිවැරදිව සටහන් කර ඇත ඉහත වැරදි නිසා ගණනය කර ඇති ශුද්ධ ලාභයට සිදු වී ඇති බලපෑම වන්නේ ප්‍රශ්නේ තව පාරක් කියවගන්න රයිට් ප්‍රශ්නේ තව පාරක් කියවගෙන මට උත්තරයක් එවන්න රයිට් එවන බලමු පහ තව තියෙනවද උත්තර තව තියෙනවද උත්තර ඔන්නම වෙලාව දෙන්නම් ගණනය කිරීම කරලා ගන්න ටක් ගාලා ගණනය කිරීම කරලා ගන්න ගණනය කිරීම කරලා ගන්න පහ 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 රයිට් උත්තර එනවා පහ කියලා බලමු අපි ආ උත්තර එනවා පහ 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 දිගටම එන්නේ පහ කියලා 50000කින් අව탁සේරු වී ඇත කියන එක තමයි ඔකට උත්තරේ විදිහට තෝරන්නේ රයිට් මොකද වෙලා තියෙන්නේ අපි බලමු මම පොඩ්ඩක් මෙහෙම කරලා ඔකට බෝඩ් එක අරන් දෙන්නම් රයිට් අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා මම මේක මකනවා හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ ඈ රයිට් මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද කියන්නේ මෙතන රුපියල් 60000ක ණයට විකුණුම් ණය ගැති ගිණුමට පමණක් සටහන් කරලා නැහැ නේද ණය ගැති පාලන ගිණුමට පමණක් හර කරලා තියෙනවා නේද අපි ණය ගැති පාලන ගිණුම ගත්තොත් පාලන ගිණුමට හර කරලා තියෙනවා කීයක්ද 60000ක් එතකොට බැර සටහනක් නැහැනේ ශේෂ පිරික්සුම අසමාන වෙනවා හරි කාරණේ මේක බැර වෙන්න ඕනේ කොහෙටද ළමයි බැර වෙන්න ඕනේ කොහෙටද? නිවැරදිව සටහන් කරා නම්.
විකුණුම් ගිනුමට නේද? හරි නේද මං? විකුණුම් ගිනුමට බැර වෙන්න ඕනේ 60000ක්. විකුණුම් කියන්නේ ළමයි ආදායමක්. නේද? එහෙනම් ලාභයට බලපෑමක් වෙනවා. විකුණුම් අඩුවෙන් සටහන් වුණා කියන්නේ මොකක්ද? අපේ ලාභයට වෙලා තියෙන්නේ. ලාභය අඩු වෙලා තියෙන්නේ. පැහැදිලිද? ලාභය අඩු වෙලා. අවතක් සේරු වෙලා තියෙන්නේ විකුණුම් අඩු වුණ හින්දා. කීයකින්ද? 60000කින්. පළවෙනි එක විතරක් කලකවුවොත් 60000කින් අපේ ලාභය අවතක් සේරු වෙලා තියෙන්නේ. ඊළඟ කරුණ බලමු අපි. ඊළඟ එකේ මොකද්ද කියන්නේ? රුපියල් 10000ක දුන් වට්ටම් ලද වට්ටම් ගිනුමට බැර කර ඇත. ආ දුන් වට්ටම් ලද වට්ටම් ගිනුමට බැර කරලා. නේද? නායකති පාලන ගිනුමේ නිවැරදිව සටහන් කරලා තියෙනවා. හරි ළමයි. දුන් වට්ටම් මොකද වෙන්න ඕනේ? දුන් වට්ටම් ගිනුමට අපි කොහොමද සටහන් කරන්නේ? නේද? දුන් වට්ටම් අපි කොහොමද සටහන් කරන්නේ 10000? දැන් මුදල් ගෙවද්දී අපි මෙතන නිකන් අපි සටහනක් දාමු බලන්න. මෙයා අපට රුපියල් 60000 ගෙවද්දී 10000ක වට්ටමක් දෙනවා අපි යාට. මොකද කරන්නේ? 10000ක වට්ටමක් දෙනවා. රයිට්. ආ දුන් වට්ටම් හර කරන්නේ. හොඳයි. දුන් වට්ටම් හර කරනවා 10000ක්. නේද? ණය ගැතිව අපට මුදල් දෙන එකක්නේ. නේද? එහෙනම් මුදල් කියලා මුදල් පොත හර වෙනවා. ණය ගැතියන්ගේ ගිනුම බැර වෙනවා 50000යි. අනිත් එක දුන් වට්ටම් කියලා ණය ගැතියන්ගේ ගිනුම බැර වෙනවා. මුදල් පොත හර වෙලා තියෙනවා. හරිද? මෙතන වෙලා තියෙන මොකද්ද? මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්න ඕනේ දරුවෝ. රයිට්. ඔය සිද්ධ වෙන්න ඕන දේ තමයි මං හදලා පෙන්නුවේ. දැන් මං පෙන්නන්නම් සිද්ධ වෙලා තියෙන දේ. මෙයා මේක හරියට සටහන් කරලා හරිද දරුවෝ? ඔන්න දැන් උත්තරේ එක්කෙනෙකුට මතක් වෙලා. නේද? දැන් එක්කෙනෙකුට උත්තරේ මතක් වෙලා. රයිට්. මෙතන මොකද්ද? ලදවට්ටම් අනිත් පැයට තේරෙන්නත් එක මම පැහැදිලි කරන්න. ලදවට්ටම් එන්නේ මොකද වෙන්නේ? දුන්වට්ටම එන්න ඕන එකට මෙයා මොකද කරලා තියෙන්නේ? ලදවට්ටම් ගිනුමට බැර කරලා. ඔන්න ඔය කතන්දරේ තමයි වෙලා තියෙන්නේ. මේක නෙවෙයි කරලා තියෙන්නේ. මේ දෙකටත් බැර කරලා දුන්වට්ටම් එකටත් බැර කරලා. මුදල් හර වෙලා තියෙනවා හරියට. මේක තමයි අවුල් වෙලා තියෙන්නේ. දැන් ඕක අපි මොකද වෙලා තියෙන්නේ? ලදවට්ටම් කියන්නේ ළමයි ආදායම. මතකනේ ඔය කට්ටියට අපේ ආදායම් ප්‍රකාශනයේ දළ ලාභයට යටින් වෙනත් ආදායම් කියලා අපි මොකද්ද ලියන්නේ? ලදවට්ටම් කියලා ආදායමට එකතු කරේ. එහෙනම් මේ අවස්ථාවේදී දැන් මෙයා හදපු ලාභය තුලත් මේ 10000 එකතු වෙලා තියෙන්නේ මෙතන. මේ 10 එකතු වෙලා තියෙන්නේ. හැබැයි වෙන්න ඕනේ මොකද්ද? මේක වියදම් යටතේ තමයි යන්න ඕනේ. නේද? දුන්වට්ටම් කියලා වියදමක් ඉදිරියට තමයි සටහන් වෙන්න ඕනේ. හැබැයි මෙයා වියදමක් ඉදිරියට සටහන් කරලා නැතුව ආදායමක් ඉදිරියට සටහන් කරනවා. එතකොට 10000කින් ලාභයට එකතු වීමක් වෙලා තියෙනවා. හැබැයි 10000ක් අඩු වෙන එක සිදු වෙලත් නැහැ. එහෙනම් මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? ලාභය මම මෙතනින් ලියන්නම්. ලාභය 20000කින් අධිතක් සේරු වෙලා තියෙනවා. දෙවෙනි ගණුදෙනුව හින්දා තේරුණාද? ඒක නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට්ස් කරන්න. මම ඒක දැමත්ත සරයක් පැහැදිලි කරන්නම්. නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. මේ කියපු කාරණේ 20000කින් ලාභයේ අධිතක් සේරු වෙලා කියන කාරණේ නොතේරුණ කෙනෙක් ඉන්නවා නම් කියන්න. අයිට් ප්‍රතිචාරයක් නැහැ. ඔක්කොම තේරෙන්න ඇති. නේද? මොකද්ද වෙලා තියෙන්නේ? ලදවට්ටම් දුන්වට්ටම් විතර යන්න ඕන එකක් ලදවට්ටම් වෙලා තිබ්බොත් මේ 10000ත් ලාභයට එකතු වෙලා අඩු වෙන්න තියෙන 10000ත් ආයෙත් කියන්නකෝ සර්. හරි. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මං කිව්වේ දුන්වට්ටම් හරිය විදියට සටහන් කරනවා නම් වෙන්න ඕනේ ණය ගැතියෝ බැර දුන්වට්ටම් ගිනුම හර. මෙයා කොහොමද සටහන් කරලා තියෙන්නේ? ණය ගැතියෝ බැර ලදවට්ටම් ගිනුම බැරට සටහන් කරලා තියෙනවා. එතකොට දරුවෝ මේ බැරට සටහන් කරාට පස්සේ ලදවට්ටම් වල වටිනාකම ඔයාට මතක ඇති. අපි ලාභලාභ ගිනුමේදී නැත්නම් ආදායම් ප්‍රකාශනයේදී දළ ලාභයට අපි එකතු කරනවා ආදායමක් ඉඳලා. එතකොට මෙතෙන්දි මොකද වෙන්නේ? ආදායමට 10000ක් එකතු වෙලා තියෙනවා. දැන් අපි හිතන්නකෝ මේ විකුණුම් ආදායම 60යි කියලා. මෙතන විකුණුම් ආදායම 60යි.
දරලාභයත් අපි 60යි කියලා හිතන්නකෝ මෙතන ගැන එච්චර හිතන්න නැතුව මුකුත් ඈ අපි උදාහරණයට එහෙනම් මෙයාගේ ලාභය දැන් කොච්චරක් තියෙනවද ඔක්කොම 70ක් තියෙනවා මේ මුල්ලේ ලියනක පේන්නේ නැතුවද දන්නේ නැහැ මං ඊට පස්සේ මැදර කරලා ලියන්න රයිට් මම මෙතන දුන්න වට්ටම් ගිනු මයින් කරලා ඒක හදන්න රයිට් ඔන්න තියෙන අපේ ආදායම් ප්‍රකාශනය අපි හිතමු අපට දරලාභය ආවා 60000ක් දරලාභය 60ක් ආවා කියලා හිතන්නකෝ දරලාභය 60යි අපි මේකට එකතු කරනවා ලද වට්ටම් කීයක් තියෙනවද අපේ ළඟ දැන් 10ක් තියෙනවා එහෙනම් අපේ මුළු ආදායම දැන් කීයද 70ක් තියෙනවා අපේ ළඟ හිතමුකෝ අපි වියදම තියෙනවා නේද වියදම අපි හිතමුකෝ අපේ ළඟ 40ක් තියෙනවා කියලා අපි මේ වියදම 40 අඩු කරද්දී ඔන්න අපට දරලාභය එනවා කොච්චරද 30යි කියලා හරිද ඔහම තමයි අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ මෙයා මේ වට්ටම ලකුණු කරාට පස්සේ රයිට් හැබැයි මොකද වෙන්න ඕනේ මේ වට්ටම මෙතනින් අයින් වෙලා එන්න ඕනේ දුන් වට්ටම් වලට බලමු මොකද වෙන්නේ කියලා දුන් වට්ටම් වලට එන්න ඕනේ බලන්න මොකද වෙන්නේ කියලා මේකට තව 10ක් එකතු වෙනවා එතකොට වියදම 50ක් වෙනවා මේ ලද වට්ටම අයින් වෙන්න ඕනේ ඒක වැරදිනේ නේද ඒක අයින් වෙන්න ඕනේ රයිට් ඒක මං ගිනුම් වලින් වැරදිනේ වැරදි කිරීම වෙනව පෙන්නනවා මේක අයින් වෙන්න ඕනේ දැන් එහෙනම් මෙතන අපේ මුළු ආදායම කීයද 60යි හරිද මං ඒක වෙනව පෙන්නන්නම් පැත්තකින් 60යි ඒ හින්දා දැන් මෙතන දරලාභය කීයද කීයක් එනවද ලරු දරලාභය මොකද වෙලා තියෙන්නේ දරලාභය දැන් එන්නේ කීයද 10යි අලුතෙන් එන්නේ දරලාභය නෙමෙයි මෙතන දරලාභය සුද්ධ ලාභය එන්නේ කීයද 10ක් එහෙනම් කොච්චර අදිතක්සේරු වෙලාද දරුවෝ එතන 10ක් කලින් 30ක් තිබ්බා දැන් ඇත්තම ලාභය එන්නේ 10යි ඒ කියන්නේ කලින් 20කින් අදිතක්සේරු වෙලා තියෙනවා වැඩිපුර කලින් ලාභය පෙන්නලා තියෙනවා ඒ කොහොමද පෙන්නවුවේ දුන් වට්ටම් ලද වට්ටම් විදියට සටහන් කරපු නිසා තමයි ලාභය 20කින් අදිතක්සේරු වෙලා පෙන්නවුවේ එහෙනම් දරුවෝ මෙතනත් ඔන්න ඔය කාරණේම තමයි වෙන්නේ නේද මෙයා ලද වට්ටම රුපියල් 10000ක් බැර කරපු නිසා සෝරි දුන් වට්ටම වැරදීමකින් ලද වට්ටම් ගිනුමේ බැරට සටහන් කරපු හින්දා අපේ ලාභය 10000 වගේ දෙගුණකින් අදිතක්සේරු වෙලා තියෙනවා නේද දෙගුණකින් අදිතක්සේරු වෙලා තියෙනවා එහෙනම් ඉස්සල්ලා මොකද උනේ ලාභය 60000කින් අවතක්සේරු වෙලා තිබ්බා දැන් දෙවෙනි ගණදෙනුම හින්දා ලාභය 20000කින් අදිතක්සේරු වෙලා තියෙනවා හැබැයි සුද්ධ ප්‍රතිඵලය අපි බැලුවොත් ලාභය 40000කින් අවතක්සේරු වෙලා තමයි තියෙන්නේ හරිද මං හිතනවා දැන් තේරෙන්න ඇති කියලා තේරුණාද දාන්න බලන්න කමෙන්ට් එක ඔවා තේරුම් අරන් යන්න ඕනේ අපි අපිට පිළිතුර විදිහට එනම් ගන්න වෙන්නේ මොකද්ද හතරවෙනි පිළිතුර නේද ඒ හින්දා දරුවෝ MCQ එකේ වර්ණ පහක් දීලා තියෙනවා නේද වර්ණ ගාන වැඩි වෙන්න අපට තෝරගැනීමේ හැකියාව මේක අමාරු වෙනවා නේද දව කඩේ මතක ඇති ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ නේද සාමාන්‍යයෙන් මේ මම බෝඩ් එක ගන්න මකන ගම මේ විස්තරය කියන්න ශිෂ්‍යත්ව විභාගේ සාමාන්‍යයෙන් වර්ණ හතරක් නේ දුන්නේ තෝරන්න ළමයි අර කොරෝනා එකට අහුවුත්තේ හින්දා ළමයිට ලේසි කරන්න කියලා මොකද කරේ ශිෂ්‍යත්ව විභාගේ පේපර් එකට වර්ණ හතර තිබ්බ එක තුනට බස්සවුවා නේද එතකොට ළමයිට තේ ලේසි තෝරගන්න නේ දැන් අර ලක්ෂපති වෙනසට අහන කට්ටිය බලන වැදිනේ 50-50 කියලා මොකද කරන්නේ වර්ණ හතරක් දීලා තියෙනවා 50-50 කියන එකෙන් මොකද කරන්නේ දෙකක් අයින් කරනවා එතකොට ඉතුරු වෙන්නේ දෙකයි වර්ණ දෙකයි එතකොට එයාට තෝරා ගැනීම පහසුයි නේද එහෙමනේ සාමාන්‍යයෙන් නේද ගොඩාක් පිරිසක් ඉන්නකොට කෙනෙක් තෝරා ගන්න කිව්වොත් මොකද වෙන්නේ අරයත් බලනවා මෙයත් බලනවා එයත් බලනවා එයාට වඩා මෙයයි හොඳයි හොඳයි කියලා හිතනවා නේද අරයා ටිකක් උසයි කියලා හිතනවා මෙයා ටිකක් කොටයි කියලා හිතනවා නේද තපඩ තෝරා ගන්න අමාරුයි එතකොට ඕකටත් අයිලෙ කියලා ඉන්නේ එකයි නං නේද සුදු උණත් කළු උණත් කොට උණත් උස උණත් මොකද වෙන්නේ ඒක තෝරා ගන්න වෙනවා අන්න තෝරා ගැනීමට සරලම උදාහරණ නේද එහෙනම් වර්ණ ගාන නේද විකල්ප ගාන වැඩි වෙන්න අපිට තෝරා ගැනීම අසීරු වෙනවා රයිට් විකල්ප නැත්තම් අපිට තෝරා ගන්න තියෙන්නේ තෝරා ගැනීම පහසුයි විකල්ප ප්‍රමාණය අඩු වෙන්න තෝරා ගැනීම පහසුයි ඔකට් එක විභාගෙදී ළමයි වර්ණ පහක් දීලා තියෙනවා තෝරා ගන්න අවස්ථා පහක් දීලා තියෙනවා
එතකොට තෝරා ගැනීමේදී ඔය කට්ටිය ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ දරුවෝ. රයිට්. හරි. එහෙනම් අපි ඉදිරි ප්‍රශ්න වලට යන්. අපි 8 සාකච්ඡා කරේ 9ට යන්. පාස් සඳහන් කුමන ප්‍රකාශන නායකයති පාලන ගිනුමට අදාළව නිවැරදි වේද? රයිට්. බලමු උත්තරයක් දෙමු බලන්න. පාලන ගිනුම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. රයිට්. පිළිතුරු ලැබෙනවා හොඳයි. सर स्क्रीन शेयर करना राइट सॉरी मटे का मत कुना मेकअप देख के आना पड़े हरि राइट हरि एक पीले दूर पहातमा इन्ने नहीं देख मंगिता ने गोड़ा कसीरु प्रश्न अक्केला හොඳින් කියවලා තේරුම් ගත්තොත් කලබල නැතුව අපිට තේරුම් ගන්න පුළුවන් රයිට් බලා ගන්න බැරි වුණ දරුවා පේපර් එක ප්‍රශ්නේ බලා ගන්න රයිට් ඊළඟ දවසේ වෙනකොට පුළුවන් තරම් පේපර් එකේ print එකක් ගන්න බලා ගන්න නැත්නම් තව gedara තව phone එකක් තියෙනවා නම් ඒ phone එකෙන් හරි PDF එක view කරගෙන බලා ගන්න පේපර් එක print කරගන්න එක තමයි හොඳම දැන් ඉතින් එලිපාලේට යන්න පුළුවන් ඉතින් නේද පරිස්සමෙන් ඔය ළඟම තියෙන කඩේකට ගිහිල්ලා පේපර් එක print කරගන්න රයිට් ඒතර වාට ඒකෙම උත්තර ලකුණු කරගන්න පුළුවන් ඔය ටික දරුවෝ file කරලා තියා ගන්න ඕනේ රයිට් හිතේ තියාගන්න ඕනේ. හැබැයි ෆයිල් කරලා තියාගන්න ඕන ඔකටට අවශ්‍ය වෙන ලා ටග් ගාලා පෙරලා බලන්න ඕකේ වටේ ඉඩ තියෙනවා. ගණනය කිරීම මේ වගේ හදාගන්න නේද බොහොම ඔකට දැන් වැඩි හිටි ළමයි ඉතින්. ඔවා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. හරි. එහෙනම් අපි 10 වෙනි ප්‍රශ්නෙට යන්. ප්‍රශ්න අංක 10ට. අයිත් බලන්න ඒකේ තියෙනවා ඒකත් accounts වලට සම්බන්ධ දෙයක්. වට්ටම් සම්බන්ධයෙන් තියෙන මම paper එක යවන්නම් උඩට. රයිට් බලන්න දරුවෝ. විනාඩියක් දෙන්නම් ගාන කියව ගන්න. පහස් සඳහන් තොරතුරු ව්‍යාපාරයක 2018 මාර්තු මාසයට අදාළ වේ. තියෙනවා මොකද්ද? ගනුදෙනුමේ ස්වභාවය ලකුණු කළ මිල වට්ටම. ගනුදෙනුමේ ස්වභාවය ලකුණු කළ මිල වට්ටම. ඉහත නයිහිමියන් පියවීමේදී 105ක වට්ටමක් ව්‍යාපාරයට හිමි වේ නම් මෙම තොරතුරු වාර්තා කිරීමට අදාළ දිත්ව සටහන වන්නේ. රයිට් ලකුණු කරන් ඉන්නවා නම් උත්තරේ දාන්න. ලකුණු කරගෙන නැත්තම් හදලා බලලා උත්තරයක් දාන්න බලන්න. රයිට් උත්තරේ වෙලා තියෙනවා බලමු. හොඳයි ළමයි ඈ. උනන්දුවෙන් වැඩ කරනවා. අනේ කලින් දාපු ටික තිබිලා තියෙන්නේ නේද? හරි බලමු උත්තරයක් එයිද කියලා අපි. විනාඩියක් දෙන්න. හරි කොහමද වෙලා තියෙන්නේ බලන්න ගණදෙනුවේ ස්වභාවය මුදලට ගණදෙනුවක් වෙලා තියෙනවා ලකුණු කළ මිල එතන 2000යි වෙළඳ වට්ටම 15000යි ණයට විකිණීමක් කරලා තියෙනවා ලකුණු කළ මිල 4000යි වෙළඳ වට්ටම 10000යි පල්ලෙහෙන් කියන දරුවෝ ණයහිමියන් පියවීමේදී 105ක වට්ටමක් ව්‍යාපාරයට හිමි වේ කියලා රයිට් හරි මං දරුවන්ගෙන් අහන්නම් මෙහෙම දෙයක් දැන් ඔතන දරුවෝ වට්ටම් දෙකක් තියෙනවා නේද මට කියන්න බලන්න ඔය වට්ටම් දෙක කොහොමද අපි හඳුනගන්නේ වෙළඳ වට්ටමක් කියන්නේ මොකක්ද සහ පල්ලෙයා නයිහිමියන් පියවීමේදී ලැබෙන වට්ටම මොකක්ද ඔන්න ඔය ගැන අවබෝධයක් තියෙන්න ඕන ඔය දරුවන්ට රයිට් අපි ටික දෙනා ඉන්නේ අපි කතා කරන්න පුළුවන් අපට රයිට් කවුරු කෙනෙක් ඉන්නවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් රයිට් මං ඇක්සස් දීලා තියෙන්නේ හරි ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ පුතේ පේන්නේ නැද්ද स्क्रीन का शेयर कर लेती है ने राइट पेपर के शेयर कर लेती है ने राइट तेरा वट्टम प्रधान आकार देख कर बेचना हुआ वट्टम प्रधान आकार देखा ही मुकाबले मुदल वट्टम सा वेलंदा वट्टम मुदल वट्टम सह वेलंद वट्टम प्रधान आकार देखाई मुदल वट्टम सह वेलंद वट्टम स्क्रीन के इतने वेदगत तीन है बोर्ड देखो कटे टेबल निकाल सटाहन करने लिए हुए इधर कोटे मुकद्दर वो में वेलंद वट्टम आ क्या नहीं मुकद्दर वेलंद वट्टम आ क्या नहीं राइट मुकद्दर वेलंद वट्टम आ क्या नहीं वेलंदाम सिद्धुवेन अवस्था वेदी अपड़ लबा देने वट्टम एक मुदलट वेंट पुलो नाइट वेंट पुलो नेद
ඔකටේ කඩේට ගිහලා බාණ්ඩයක් ගන්නවා නේද රුපියල් 2000ක් දීලා අපි හිතමු සපත්තු කුට්ටමක් ගත්තා කියලා නේද අවුරුදු කාලය කියලා 15%ක් අඩු කරනවා ආ නැත්තම් මේ පාසල් යන්න දැන් සපත්තු දෙකක් ගන්න දැන් සපත්තු මදිත් වෙලා ඇදිනේ නේද ඈ කොහේ තියෙනවද දන්නේ නැහැ සපත්තුනේ දැන් මාසිකයකින් ඉස්කෝලේ ගියේ නැද්ද ගෙදර ඉන්න බල්ලෝ එහෙමත් කාලය කිව්වා නේද ඈ එහෙම කියලා ඔන්න දැන් ඉස්කෝලේ පටන් ගන්නවා මොකද කරන්නේ DSI එකෙන් දෙනවා ළමයි කාලෙකින් ඉස්කෝලේ යන්නේ ඒ හින්දා අපි සපත්තු වලට 15%ක වට්ටමක් දෙනවා කියලා කියනවා මොකක්ද එකකින් කරන්නේ ඔයා රුපියල් 1000යි කියලා ලකුණු කරලා තියෙන මිලෙන් 15%ක් එයා අඩු කරනවා ඔයා බාණ්ඩේ මිල දී ගන්න වෙලාවේදී එතකොට ඔයා වෙලෙන්දට ගෙවන්න ඕනේ රුපියල් 1000 නෙවෙයි 15% අඩු කරපු වටිනාකම නේද 15% අඩු කරපු වටිනාකම එහෙනම් ඔයාගේ වියදම වෙන්නේ කීයද ඇත්තරම කීයද වෙන්නේ 15යි නම් 1000ට කීයක් වෙනවද 150ක් අඩුවෙන් ගෙවන්න වෙන්නේ නේද 1850යි ඔයාට ගෙවන්න වෙන්නේ එහෙනම් ඔයාගේ සැබෑ වියදම වෙන්නේ කීයද අම්මා ඔයාට රුපියල් 1000ක් දෙනවා සපත්තු දෙක අරන් වරෙන් කියලා නේද ආ හොඳට යනවා 1000 අරන් කියලා දෙනවා සපත්තු දෙක ගන්නම් කියලා බලද්දි 150ක් අඩුවෙන් ගන්නෙ නේද හැබැයි සපත්තුේ ලකුණු කරලා තියෙන මිල රුපියල් 2000යි සෝරි රුපියල් 2000යි 150ක් අඩුවෙන් ගත්තේ එතකොට ගෙදර ඇවිල්ලා අම්මට කියන අම්මා සපත්තු දෙක 2000යි 150 වමට ගැහුවා නේද අයියේ ඒක ඔයාට ඉතිරි වෙනවා හැබැයි ඔයාගේ රිසිට් එක වැළුවොත් අම්මා රිසිට් එකේ තියෙන කීයයි කියලාද 150යි අපට වැදගත් වෙන්නේ බාණ්ඩේ ලකුණු කරු මිල නෙවෙයි accounts branch එකට අදාළ වෙන්නේ මොකක්ද invoice එක නේද ඔය කියන බිල් එක invoice එකේ දාලා තියෙනවා නම් 1850යි කියලා මෙයා මේ ගණදෙනුම පොත්වල රෙකෝඩ් කරන්නේ 1850යි කියලා right ඒක තමයි මූලික සාක්ෂිය රිසිට් එක තමයි මූලික සාක්ෂිය invoice එක ණයට ගත්තොත් ගැනුම් invoice එකේ තියෙන්නේ මේ වෙළඳ වට්ටම අඩු කරපු වටිනාකම නේද ආ ණය හිමියන්ට ගෙවද්දී ආයෙ වට්ටමක් අඩු කරනවා ඒ කියන්නේ මොකද්ද මෙන්න මේ මුදල් වට්ටමය මුදල් පියවෙන අවස්ථාවේදී ඒ මුදල් පියවීම දිරිගැන්වීම සඳහා ලබා දෙන අඩු කිරීම තමයි මුදල් වට්ටම කියලා කියන්නේ එහෙනම් ওই වට්ටම් දෙකම උතන ඇතුළත් වෙලා තියෙනවා ඉස්සරම දරුවෝ ওই ગાණ හදද්දී නේද කවුරුත් හැදුවද මට උත්තරයක් දැම්මේ නැහැ කවුරු හොයා ගන්න බැරි වුණාද උත්තරයක් කාටවත් හොයා ගන්න බැරි වුණාද ඇදරු උත්තරයක් හොයා ගන්න බැරි වුණාද රයිට් එහෙනම් අපි හදමු ගන්න මොකද කරන්නේ අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකක්ද ඉහත නායිමයන් ඉහත තොරතුරු වාර්තා කරනවා දිත් සටහන ආ අපි සෙට් එකම අහනවා නේද මුදල් ලේකයි ණය එකයි දෙකම අහනවා රයිට් මොකද වෙන්නේ මොකද වෙන්නේ ඉස්සරෝම අපි රුපියල් 2000ට අත්පිට ගත්තත් දරුවෝ මොකක්ද වෙන්නේ රුපියල් 2000ට 115ක වෙළඳ වට්ටමක් අඩු වෙනවා නේද රුපියල් 2000ට 115ක වෙළඳ වට්ටමක් අඩු වෙනවා එතකොට අපි මොකක් කීයක්ද ගෙවන්න ඕනේ අත්තරම කීයක්ද ගෙවන්න ඕනේ අපි රයිට් ගාන බලාගත්ත නේද මම ස්ක්‍රීන් එක අයින් කරනවා මට වයිට් බෝඩ් එක කඩේට පෙන්වන්න ඕනේ හරි උත්තර හොයාගෙන තියෙනවා අපි බලමු රයිට් උත්තර හොයාගෙන තියෙනවා හොඳයි බලමු හරිද කියලා උත්තර නේද උත්තර හරිද කියලා බලමුකෝ අපි පොඩි මුදල් පොතක් ගහලා නේද හොයාගන්න බැරි වුණා ඒක තේරුම් ගන්නත් ඕනේ මුදල් නේද යම් කිසි ආරම්භක ශේෂයක් තියෙනවා මෙතන නේද මෙයා අත්පිර මුදලට ගන්නවා රුපියල් 2000ක බාණ්ඩ අපිට ගෙවන්න වෙන්නේ කීයක්ද 2000ට 115ක් අඩුවේ. ඕම් බැලුවත් හරිනේ නේද? 2000ට 115ක් අඩුවේ. කීයද දන්නේ උත්තරය එතකොට? කීයද දන්නේ ළමයි? හැත්තෑවයි අපට ගෙවන්න වෙන්නේ 1700යි සෝරි 1700යි ගෙවන්න වෙන්නේ හරි නේද 1700යි ගෙවන්න වෙන්නේ නේද 1700ක් ගෙවන්න වෙනවා මුදල් ගිනුමේ එහෙනම් අපි මුදල් ගිනුම ඉස්සලා බැර කරමු 1700යි මයි තේරුම් ගන්න ඕනේ ඉඳවම හදන්න ඊට පස්සේ රයිට් ගැනුම් ගිනුම හර වෙනවා එතකොට ඒ සටහන අපිට මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ නේ ගැනුම් ගිනුම හර වෙනවා මුදල් පාලන ගිනුම බැර වෙනවා
නේද? ඊට පස්සේ ණයට ගන්නවා. නේද? ණයට අරගෙන ණයට ගන්නකොටත් මොකද වෙන්නේ? 400 10ක වට්ටමක් හම් වෙනවා. 400ට 10ක වට්ටමක් කියන්නේ 90යි අපි ණය හිමියෝ විදියට සලකන්න ඕනේ ණයට ගන්නකොට. ණය හිමියා විදියට සලකන්න ඕනේ. කීයක්ද? කීයද දරුව? 3600යි. 3600යි. නේද? 3600යි. 3600යි. රයිට්. ඒතර ණය හිමියාගේ වටිනාකම තමයි මේ 3600. දැන් මේ 3600 පියවද්දි නේද? 3600 පියවද්දි මොකද වෙන්නේ? ණය හිමියා නම් तुंदा साइज़ ये पिया बादी मुकाद्दे बनी, ना ये हिमिया तमाम जन तुंदा साइज़ ये एक बैर बनी, अपे, गैनोम गिनो महारा बनो, वो ये देवनी कांड देने, नहीं तो ना ये हिमी गिनो, ना ये हिमी गिनो, तुंदा साइज़ ये एक बैर होना, हर इधर, दंग उन्हें ना ये हिमिया टे मुदाल गेवन हो, ना ये हिमिया टे मुदाल गेवादी मुकाद्दे बनी, तुंदा साइज़ ये एक गेवन टे ग्याम, मैं आटे सी ये टे पहा का वाट्टमा खाम बेनो, सी ये पहा का वाट्टमा खाम बेनो सीर पहाई क्या ने किया जरूर तुंदा साई सीर सीर पहाक क्या ने एकसी आसुवा कडूएनो एकसी आसुवा कडूएनो अपि ये वड़े क्या ना मनवाते लादवाट टाम केला ऐनां अपि मैं आटा मुदलिंग गेवना वा कोच्चराद्दे हाईसीएंग तुंसी हैटिंग अडुकरांडो ने एकसी आसुवा නේද අඩු කරනවා 180. එතකොට ගෙවන්න ඕනේ කොච්චරද? 3420. 3420ක් මුදලින් ගෙවන්න ඕනේ. අනිත් එක අපි ලකුණු කරනවා ලද වට්ටම 180යි. ණය හිමියා පියවිලා යනවා. නේද? අපෙන් අහන්නේ මොකක්ද? ණය හිමියාට මුදල් ගෙවනකොට මේකට අදාළ සටහන මොකක්ද කියලා. ඔහෙත් තියෙන්නේ ණය හිමි කිනුම හර කරනවා. නේද? तुंदा सारसीय ना ही मैं पालन गिनूँ मैं हरकर ना माँ इड़ पास से बैरवेन ने मुकाद्दे मुदल पालन गिनूँ मैं बैरवेन आ मैं तो ना पी मुदल पांग गिनूँ मने वेने ना ही मैं उन्हें है दी मुदल पालन गिनूँ मैं बैरवेन ना माँ लादवाट्टा में गिनूँ मैं कसी आसुव किंग बैरवेन अंटोनी नेद बैरवेन टोन आपी ना ही मैं के पैतने में है दी अनित गिनूँ टी का क्या वड़ा पास से बैरवेन टोने ना पड़ा गांडा वेन ने दहावे नी उत्तरे දහවෙනි ප්‍රශ්නයේ උත්තරේ විදිහට ගන්න වෙන්නේ පහ. කීප දෙනෙක් එක සටහන් කරලා තිබුණා. අපි යන් ඊට පස්සේ 11ට කාල වේලාව ඉක්මනින් යනවා. 11ට යන්න ඕනේ. 11 ප්‍රශ්නේ බලන්න මොකද තියෙන්නේ කියලා ටියුට් එක තියෙනයි මම මේක ෂෙයා කරනකම්. එක දරුවෙක්ට තමයි පේපර් එක නැත්තේ. ඉතින් එයා ඊළඟ දවසේ යනකොට පේපර් එක මුද්‍රණය කරගෙන නේද? පෙර සූදානමින් එන්න ඕනේ. मेरे सूदान में इंडो ने हर इलांगा ने यंग अपे एकोला हटे आ वैट की संबंधिंग गाना क्तीन नेद वैट्टे का संबंधिंग गाना क्तीन राइट बालंड वैट संबंधिंग गाना क्तीन बालंड को हम तो वैडे की ना सामानले व्यापारी අසිත ව්‍යාපාරයට විකුණලාදී එහි වැට්ටගේ 15 කි මෙම ගණදෙනුව සමනල ව්‍යාපාරයේ පොත්වල වාර්තා කළ යුක්තේ වැදගත් දරුව වැදගත් මෙන්න මේ කරුණු ටික ඔකෙදි බලන්න ඒ කරුණු වැදගත් නේද නැත්තම් ළමයිට ඕවා අතපසු වෙනවා මොනවද මමන් අන්ඩර්ලයින් කරන්න මෙතන ව්‍යාපාර දෙකක් තියෙනවා දරුව රයිට් අපෙන් කාගේ ව්‍යාපාරයේ දිල්ලන්නේ अन्न एक हिते त्यागण
හොඳට මලා ගන්න ඕනේ මෙන්න මේක. කාගේ ව්‍යාපාරයේ ගැනද අපින් තොරතුරු ඉල්ලන්නේ? නේද? සමනල ව්‍යාපාරය ගැන ඕන්නම් එයාට අසිතගේ ව්‍යාපාරය ගැන අපෙන් ඕකේ අහන්න තිබ්බා. නේද දරුවෝ? අසිතගේ ව්‍යාපාරය ගැන අහන්න තිබ්බා අපට ඕකේ. දැන් අහන්නේ සමනල ව්‍යාපාරය ගැන. රයිට්. බලන්න උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. උත්තරයක් ගත්ත කට්ටිය ඉන්නව නම් එවන්න. දැන් මේක වෙන විෂයක් වගේ නෙවෙයි අපි accounts ගැන ටිකක් ළමයින්ගේ දැනුම් මට්ටමත් එක්ක යන්න ඕන. එකද සර් කියලා අහලා තිනවා. රයිට්. බලමු පුතේ අපි. හයි තව එක්කෙනෙක් කියවලා තිනවා උත්තරයක්. රයිට්. දෙන්නයි වල තියෙන්නේ තුන් දෙනයි. හත් දෙනෙක් ඉන්නවා. හරි. උත්සාහ දරන්නකෝ. එතකොට පුතේ මේ ගණන් වලදී තව එක්කෙනෙක් කියුවා. හරි. ප්‍රමාණවත් අපි යන්. එතකොට පුතේ මේ accounts මේ MCQ paper එකේ තියෙන ගැටලුව තමයි ඔය මේ අලුත් ප්‍රශ්න පත්‍ර රටාවත් එක්ක තියෙන ගැටලුව තමයි දරුවෝ. ඕ කට්ටියට සමස්ත විෂය නිර්දේශය පිළිබඳවම අවබෝධයක් තියෙන්න ඕනේ. තේරුණාද? සමස්ත විෂය නිර්දේශය පිළිබඳවම අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට දරුවෝ මේ 2019 ඉඳන් තමයි අලුත් paper එන්න පටන් ගත්තේ මේ අලුත් රටාව. හැබැයි මීට පෙර අවස්ථාවලදී නේද? මීට පෙර අවස්ථාවලදී තිබ්බා මේ අපට රෙඩි වෙලා යන්න පුළුවන්. මම මේ මාතෘකාවෙන් තමයි ප්‍රශ්න ලියන්නේ. උත්තර ලියන්නේ. එහෙම කාලයක් තිබ්බා ළමයි A level කරපු විදිය. නේද? එතකොට එයාට ඕන පාඩම් ටික එයාට උත්තර ලියන්න ඕන පාඩම් ටික එයා හොඳට රෙඩි වෙලා යනවා. සමාගම් ගන්න එනවා. සමාගම් ගන්න රෙඩි වෙනවා. එක পেපර් එක සමාගම් ගන්න ප්‍රධාන ගන්න අනිත් পেපර් එකේ හවුල් ව්‍යාපාර ගන්න ප්‍රධාන ගන්න. MCQ තිබ්බේ නැහැ. දෙකම හදන්න තිබ්බේ ගණන්. මීට පෙර අවස්ථාවලදී. එතකොට එක පළවෙනි পেපර් එකේ හවුල් ව්‍යාපාර ගන්න ප්‍රධාන ගන්න විදිහ වෙනවා. දෙවෙනි পেපර් එකේ සමාගම් ගන්න ප්‍රධාන ගන්න විදිහ වෙනවා. එතකොට මොකද කරන්න? পেපර් දෙකට එන ප්‍රශ්න ටික බෙදා ගන්න තියෙන්නේ. බෙදලා දීලා තියෙන කලින් මේ පළවෙනි পেපර් එකට එන්නේ මේ පාඩම් ටිකෙන් විතරයි. දෙවෙනි পেපර් එකට එන්නේ මේ පාඩම් ටිකෙන් විතරයි. අන්න ඔහොම කාලයක් තිබ්බා. එතකොට ළමයි හොඳට රෙඩි වෙනවා නේද? පළවෙනි পেපර් එක තියෙන දවසට හොඳට රෙඩි වෙනවා ඒකට. දෙවෙනි পেපර් එකට වෙනම ලැහැත්තෙන්. ඒතර මේක හරියට විෂයන් දෙකක් වගේ ගියේ পেපර් දෙක යන. හැබැයි මේ අලුත් විෂය නිර්දේශයේ සංශෝධනයත් එක්ක දරුවෝ ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. මොකද්ද? පළවෙනි পেපර් එක ලිව්වත් මුළු සිලබස් එකම කවර් වෙන්න পেපර් එක දෙන්නේ. දෙවෙනි পেපර් එක ලිව්වත් මුළු සිලබස් එකම කවර් වෙන්න ඒ পেපර් එකක් දෙන්නේ. එතකොට අපට මේ පාඩම අතාරිනවා, මේ පාඩම වැඩිපුර බලා ගන්නවා කියලා අපට සූදානම් වෙන්න අමාරු. රයිට්. මම ඔකට එකේ ගෲප් එකකට දාලා තිබ්බ දරුවෝ මොකද්ද? සිලබස් එක. නේද? බැලුවද ඒක? විෂය නිර්දේශය හොඳට බැලුවද? රයිට්. මතක් වුණ වෙලාවේ ඒකත් මම පොඩ්ඩක් කරන් පෙන්නන්න. බලන්න මේ විෂය නිර්දේශය. ඉරිවාගයක් තියෙනවා ඒක අයින් කරන්න. එතකොට දරුවෝ ඔකට එකේ 12 වසර අවසාන වෙනකොට නේද? ඔකට 12 වසර අවසාන වෙනකොට මේ පළවෙනි පාඩමේ ඉඳලා 10 වෙනි පාඩම වෙනකම්. ඒ කියන්නේ පුතේ පළවෙනි පාඩම ගිනුම් කරන අවශ්‍යතාවය ඒ ටික ඊට පස්සේ ගිනුම් කරන සමීකරණ නේද? අනවශ්‍ය දෙයක් නෙවෙයි මේ ඔකට පොඩ්ඩක් වැදගත් දෙයක් මම වැදගත් පැත්තක් පෙන්වන්න උත්සාහ කරන්නේ. දිස් සටහන් ක්‍රමය සහ ගිනුම්ගත කිරීම. මෙතන තියෙනවා ගොඩක් අපිට ඉගෙන ගන්න. ඊට පස්සේ 4 උපයෝගී පොත් සහ ලෙජර් ටික නේද? එතන ගුලකු පාඩමක් තියෙනවා. ඊට පස්සේ ඔය දෙකක් වැඩිපුර කරුණු දිනා සාකච්ඡා කරන්න. ඊට පස්සේ මූල්‍ය ගිනුම්කරණයේ පදනම විශ්ලේෂණය කිරීම. සංකල්ප ටික. අපි අර ප්‍රශ්න තුනක් අපට අවිලා තිබ්බේ මේ පාඩමේ পেපර් එකේ. නේද? මේ සංකල්ප ටික බලන්න. සංකල්ප ගැන ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා. ඒ වගේ වැදගත්කම් නේද? ඒවා භාවිතා කරන ආකාරය. ওই විදිහට ගොඩක් කරුණු අපට සාකච්ඡා කරන්න තියෙනවා. රයිට්. හරි පිළිතුර. සර්. මේක ඔය එක දාන්න කියන පුතේ සිලබස් එකද දාන්න කියන්නේ পেපර් එකද? සිලබස් එකද পেපර් එකද දාන්න කියන්නේ? ඒකත් මට කියන්න මම ඊට පස්සේ දාලා එවන්නම්. රයිට්. හරි. ආ පස්සේ සම්බන්ධ වුණාය වෙන්න තියෙන එකට සිලබස් එක ලැබිලා නැතු ඇති. ආ পেපර් එකනේ සිලබස් එක. හරි පුතේ. හරි. මම දාන්නම්. මේ ක්ලාස් එක ඉවරන ගාම දාන්න.
හරි. එතකොට මේක බලන්න සංකල්ප ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ කේවල ස්වාමී ව්‍යාපාර ගැන අපිට කතා කරන්න තියෙනවා. නේද? 12 වසරේදී කරන්න තියෙන වැඩ. රයිට් මේ ටික අපිට සාකච්ඡා කරන්න තියෙනවා. කේවල ස්වාමී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඊට පස්සේ නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නේද? ලාභ අරමුණු කර නොගත් සංවිධානවල අසම්පූර්ණ සටහන් අපි කියනවා තනි සටහන් ගණන්. ඊට පස්සේ අවසාන වශයෙන් හවුල් ව්‍යාපාර ඉවර කරනකම් 12 වසරේදී ඉවර වෙන්න. දැන් දරුවෝ ඔකට්ටේ මේ ඉන්නේ 12 වසරේ අවසාන කාල පරිච්ඡේදය. මේ සැරේ නිවාඩු දීලා ඉස්කෝල පටන් ගන්නකොට සමහරවිට ඔකට්ටේ යන්න වෙන්නේ අලුත් පන්තියට 13 වසරට යන්න වෙයි. නේද? පොඩි chance එකක් දෙනවා. A level ඉවර වෙනකන් ඔකට්ටේ 12 වසරේ ඉන්න අවස්ථාව දෙයි. මොකද A level ළමයි මං හිතන්නේ ඉස්කෝලේ යයි කියලා අය. නේද? ඒ කට්ටිය ගෙදරටලා විභාගයට සූදානම් වෙයි. ඒක කරනකන් ඔකට්ටේ 12 වසරේ තියයි. හැබැයි ඔකට්ටේ මං හිතන්නේ ආයේ 12 වසරේ පාඩම් ඉස්කෝලේ පටන් ගයි කියලා. නේද? කෙලින්ම 13 වසරට දැම්මොත් 13 වසරේ පාඩම් වලින් පටන් ගන්න. රයිට්. ගොඩක් අවස්ථා වලදී වෙන්නේ ඒකයි. ආයේ පරණ ඒවා අතක ගන්නේ නැහැ. එයා සීමිත සමාගම් වලින් පටන් ගන්න. හරිද දරුවෝ? හරි. මට දැන් කියන්න මෙතන ඉන්න ළමයින්ගේ මං ඔය කියපු මට්ටම දක්වා විෂය නිර්දේශයේ ආවරණය වෙලා තියෙනවාද? මේ 12. අවුල් ව්‍යාපාර දක්වා මේ වෙනකොට විෂය නිර්දේශ ආවරණය වෙලා තියෙනවාද? තියෙනවා නම් තියෙන කට්ටිය ඕ කියලා දාන්න නැති කට්ටිය කොච්චරක් දුරට සාමාන්‍යයෙන් තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ පුළුවන් විදියට පේලියක් දෙකක් ටයිප් කරලා දාන්න බලන්න නෑ සර් නෑ 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 ඔව් සර් නෑ හරි නෑ කියන කට්ටිය දරුවෝ ඔය කට්ටිය මේ වෙනකොට කොයි හරියද කරන්නේ සිලබස් එකේ කොයි හරියද ඔය කට්ටිය රැඳිලා ඉන්නේ සහ ඔව් කියන දරුවක් කියන්නේ මේ වෙනකන් ඒ සිලබස් එක තුල ඔයාට සියලු දේ ආවරණය වෙලා තියෙනවාද ආවරණේ නොවිච්ච කොටස් තියෙනවාද සිලබස් එකක් කරගෙන ගියාට අපි දන්නවනේ නේද පාඩම් ඉවරයි 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 කියලා අපට කරගෙන යන්න පුළුවන් කේවල ස්වාමි ව්‍යාපාරවල එක්කෙනෙක් රැඳිලා ඉන්නවා රයිට් අනිත් කට්ටිය රයිට් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒතර ඔකට්ටියට 13 වසරට යනකොට සමහරවිට මේ ටික අතෑරෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. නේද? ඉස්කෝලේ ගුරුවරු පටන් ගද්දි ඔකට්ටිය 13 වසරට ගියාම සෑ 12 වසරේ සිලබස් උගන්වන්න ගන්න ඉන්න විදියක් නැහැ නේ නේද? ඔකට්ටිය 13 වසරට ගියාම 13 ෙත් තියෙන ලොකු ප්‍රමාණයක්. බලන්න 13 ෙ තියෙන ප්‍රමාණය. නේද? සමාගම්. සමාගම් ගිනුම් කවට පස්සේ සෑහෙන්න විශාල ප්‍රමාණයක් ඔකට්ටිය ඉගෙන ගන්න තියෙන වාර්තාකරණයේ ප්‍රමිතියේ ඉඳලා විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙන. බලන්නකො මේකේ කාල පරිච්ඡේද කොච්චරක් තියෙනවද කියලා. නේද? නිෂ්පාදන ගිනු රයිට් හරි බලමුකෝ අපි දැන් ඔය කෙරිච්ච වගේ මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට කොහොමද කියලා නේද ඊට පස්සේ ප්‍රමිත භාවිතය වෙනම ඉගෙන ගන්න තියෙනවා නේද ප්‍රමිත ටික ප්‍රමිත ගණන් වෙනම එනවා රයිට් ඔය 13 ඉතින් කලමනාකරන ගිනුම් කරන්නේ බලන්න කොච්චර ලොකු විශේෂ පරාසයක්ද ඔකටට තියෙන්නේ කියලා නේද සංකල්ප පිළිබඳ ඉගෙන ගන්න තියෙනවා හරිද පිරිවැය සංකල්ප පිළිබඳව පිරිවැය සංකල්ප පිළිබඳ ඉගෙන ගන්න තියෙනවා කලමනාකරණ ගිනුම් කරණය කරන්නේ සර් පාඩම ටිකක් අතෑරියා ඉස්කෝලේ පටන් ගත්තම ඒවා උගන්වනවා කිව්වා රයිට් මේ අර සිලබස් ඔව් සර් කියපෙක් නැවෙන්නේ මේ දාලා තියෙන්නේ පුතේ ඔව් රයිට් හොඳයි එහෙම කරනවා නම් හොඳයි රයිට් මං කිව්වේ එතකොට මේ ටික ඔකට්ටි ආවරණය කරගන්න ඕනේ රයිට් එතකොට මම මේ පන්ති මාලාවත් එක්කම මේක මම පෙන්වන්නම් ඔයාලට අන්තිම වෙන සිලබස් එකේ අපට ආවරණය කරන්න ඕන කාල පරිච්ඡේද ටිකත් එක්කම තියෙනවා මේ අන්තිම පිරිවැය හැසිරීම පිළිබඳ පිරිවැය විශ්ලේෂණය සමච්ඡේද ලක්ෂ විග්‍රහය රයිට් ගොඩාක් කරුණු තියෙනවා මෙන්න මෙතන දාලා තියෙන එක නේ අකුරු පොඩි මේ නිපුණතා මට්ටම් බලන්න නේද 300 12 වසරේ දොකට කාල පරිච්ඡේද 300ක් තියෙනවා ආවරණය කරන්න 13 වසරේදීත් කාල පරිච්ඡේද 300ක් තියෙනවා එතන මෙතන ඉතුරු වෙච්ච 100 හරි 200 හරි කොහොමද දරුවා මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ නේද රයිට් ඒ හින්දා ඔකට එතන සැබෑ තිලසම මේ ලොකු අසීරුතාවයකට පත් වෙනවා රයිට් හරි එතකොට අපි දැන් මෙතන পেපර් ක්ලාස් එකේදී අපි කරන්නේ পেපර් ටික සාකච්ඡා කරගෙන යන එක නේද පුතේ අපි পেපර් එක සාකච්ඡා කරගෙන යන එක තමයි කරන්නේ රයිට් මෙන්න මේකත් බලන්න චුට්ට ඔකට পেපර් එකේ සැක සමන්තර මේ ගැන කිව්වා ඔන්න ওই විදිහට තමයි পেපර් එක හැදෙන්නේ අවබෝධයක් තියෙනවා නම් චුට්ටක් බලා ගන්න නැති කට්ටියත් ඇති රයිට්
බලන්න මොකද්ද MCQ එක පළවෙනි ප්‍රශ්න පත්‍රේ පැය දෙකයි වර්ණ පහකින් යුක්ත බහුවර්ණ ප්‍රශ්න 30කුයි කැටි පිළිතුරු ලියන ප්‍රශ්න 20කුයි එනවා රයිට් අපේ කැටි පිළිතුරු ලියන ඒවාත් මේකේ තියෙනවා ඊට පස්සේ එක් ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ලකුණු 100යි නේද මේක තමයි වැදගත් මොකක්ද මුළු විෂය නිර්දේශයම ආවරණය වෙනවා මේ ලකුණු ප්‍රශ්න 50ට විෂය නිර්දේශයම ආවරණය කරලා තියෙනවා රයිට් ඉතින් පරණ සිලබස් වගේ නෙවෙයි අලුත් සිලබස් යටතේ accounting වලට A එකක් ගන්නවා කියන්නේ හොඳම නේද අපි කියන්නේ bright case එක. ඇයි ඒ ලේසි නැහැ. මුළු සිලබස් එකම cover කරලා තියෙනවා. right second paper එක බලන්න. second paper එකේ පැය 3යි ඊට අමතරව කියවීමේ කාලයක් දෙනවා නේද අලුත් අර ගිය අවුරුද්දේ ඉඳලා අපට එක හම්බ වෙනවා කියවීමේ මිනිත්තු 10ක්. ඒකත් වටිනවා ඇත්තටම accounting වලට වගේ නේද ලියන subject වලට වඩා ගිනුම් කරණයට වගේ එක බොහෝ සෙයින් වටිනවා ප්‍රශ්න 6කින් සමන්විතයි පේපර් එක පළමු ප්‍රශ්නය හා දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ලකුණු 20 බැගින් ලකුණු 40ක් දෙනවා ඉතින් පේපර් එකටම දෙන්නේ ලකුණු 100යි 100ෙන් 40ක්ම දෙනවා පළවෙනි ප්‍රශ්න දෙකට ඒ දෙක අනිවාර්යෙන් කරන්නත් ඕනේ ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න 4ෙන් 3ක් තෝරගන්න ඕනේ එකයි අතාරින්න පුළුවන් බලන්න 4ෙන් එකයි අතාරින්න පුළුවන් 3ක් කරන්න ඕනේ තුනට ලකුණු 20 ගන්න ලකුණු 60ක් දෙනවා එතන 60යි පළවෙනි ප්‍රශ්න දෙකට ලකුණු 40යි ලකුණු 100 හැදෙන්නේ ඔන්න ඔය විදියට පේපර් දෙකට ලකුණු 100 ගන්න ලකුණු 200යි 200 දෙකෙන් බෙදලා ඔයාගේ සාමාර්ථ ලකුණු සංඛ්‍යාව තීරණය කරනවා ඉතින් මේක ටිකක් අසීරු වැඩක් නේද මේ ඇතිවිච්ච කාලවකවානුවත් එක්ක මේක ටිකක් අසීරු වැඩක් ළමයි ලේසි නෑ අපි දන්නවා ඒක. එහෙනම් තමයි අපි මේක මේ විදිය පියවරක් පටන් ගත්තේ ඔය කට්ටියට මේ ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරලා දෙන්න. නේද? ප්‍රශ්න ටික සාකච්ඡා කරලා දෙන්න. මේ පන්තිය අපි බලාපොරොත්තු වෙනවා දිගටම පවත්වාගෙන යන්න. නේද? ඔය කට්ටිය ඉස්කෝලේ ලබන මාසෙ දිහාට පටන් ගත්තත් මේ ප්‍රශ්න සාකච්ඡා කරන වැඩේ අපි දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්? විභාග අවසන් ලඟ වෙනකොට අපි පාස් පේපර්ස් දක්වාම මේ පන්ති මාලාව පවත්වන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. හරිද දරුවෝ? ඒතර තව දෙයක් තියෙනවා වැදගත් දෙයක්. මොකද්ද? ඔය කට්ටියට මේ ආවරණය වෙලා නොතියෙන ආවරණ වෙලා නැති විෂය නිර්දේශය හෝ ආවරණය වෙලා තිබුණත් තවදුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් ඒකට අපි තියරි ක්ලාස් එකක් ඕගනයිස් කරලා තියෙනවා. රයිට්? තියරි ක්ලාස් එකක් ඕගනයිස් කරලා තියෙනවා. ඒක අපි මේ ෆ්‍රී කණ්ඩායමෙන්ම කැමති ළමයි ටික ඒකට අපි සම්බන්ධ කරගන්න. හරිද? ඒ ක්ලාස් එකට අපි සම්බන්ධ කරගන්න තමයි අදහස් කරලා තියෙන්නේ. ඒතර ඒකට අපි යම් ගාස්තුවක් අය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මේ Zoom පැකේජ් එකේ කොස්ට් එක දරා ගන්න ඕනේ නේද? මේ අපේ පැත්තෙන් යන වියදම අපට ආවරණය කරගන්න අවශ්‍ය වෙනවානේ. ඒ හින්දා ඒක හැබැයි ඔය අනිත් පන්ති වගේ විශාල මුදලක් නෙවෙයි අපි අය කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම සුළු මුදලක් ළමයෙකුට දරන්න පුළුවන් මුදලක් නේද? දෙමව්පියෙකුට ළමයෙක් වෙනුවෙන් දරන්න පුළුවන් මුදලක් අය කරලා අපි ඒ තියරි ක්ලාස් එක කරමු. හැබැයි තියරි ක්ලාස් එක කරනවා අපේ ටාගට් එක තියෙන්නේ 12 වසර සහ 13 වසර දෙකම මේ අවුරුද්ද තුලදී ආවරණය කරලා දෙන්න. ඒකට අපි විශේෂ නිබන්ධන කට්ටලයක් සකස් කරගෙන කසත් කරලා තියෙනවා 12 වසර වෙනුවෙන් 13 වසර වෙනුවෙන් ඒ විදිහට මේක අපි සකස් කරනවා. එතකොට ඔය කට්ටිය අපි මේ වෙලාවේදී අපි ටාගට් ගෲප් බැජ් එක විදිහට තෝරගත්තේ ඔය කට්ටිය තමයි මම අර මුලින් කිව්වා වගේ ගියවුරුද්දෙත් මේ තත්ත්වෙත් එක්ක අසීරුතාවයට පත් වුණා මේ අවුරුද්දෙත් අසීරුතාවයට පත් වුණා අපි දන්නේ නැහැ ලබන අවුරුද්දෙත් මොන තත්ත්වයක් උදා වෙයිද කියලා නේද ලබන අවුරුද්දෙත් මාසයක් දෙකක් ඉස්කෝලේ වහලා තිබ්බොත් ලොකු අමාරුතාවයකට ඔකටිය පත් වෙනවා හැබැයි දරුවෝ විභාගවල වෙනසක් වෙන්නේ නැහැ පේපර් ඒ ස්ටෑන්ඩඩ් රොලිම හැදෙනවා ඉතින් ඒ හින්දා අපි උත්සාහ කරනවා තියරි ක්ලාස් එකේදී මේ ඔකටියට අතපසු වුණා කියන මේ පාඩම් කොටස් ටික ඉක්මනින් ආවරණය කරලා දෙන්න පළවෙනි කාල පරිච්ඡේදයටම එක නිබන්ධනයයි එක දවසක් දාලා ඒක සම්පූර්ණ ආවරණය කරලා දෙනවා. රයිට්? ඒ විදිහට අපට ඉක්මනින් කරන්න පුළුවන් පාඩම් ටිකක් අපි ඉක්මනින් කරලා ඊට පස්සේ දරුවෝ මේ අපේ සිලබස් එකේ තියෙන මොනවද අමාරු පාඩම් ටික ළමයට ටිකක් තේරුම් ගන්න අමාරු පාඩම් ටික නේද? මෙතන අපි ගත්තොත් එහෙම ගිරුම් කරන සමීකරණ වලින් ගණන් වලින් අපි තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. ඒකත් අපි අපට අර ලාභ සමීකරණ වගේ ප්‍රශ්න තියෙනවා ඒවා ළමයිට අපි ලාභ සමීකරණ ගණනක් මේකේ තියෙනවා අපි හදලා බලමු පුළුවන් වෙයිද කියලා
ඊට පස්සේ උපයෝගී පොත් ටික ගිනුම් ටික නේද ඒ වගේත් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපි තියරි කොටස් විදියට සාකච්ඡා කරනවා රයිට් එතකොට දැන් මෙතන ඔය ඉන්න දරුවෝ මට WhatsApp message දාන්නට මම group එක ඔකට release කරලා තියෙනවා මම විශ්වාස කරනවා අනවශ්‍ය දේවල් share කරගන්න නැති වෙයි මොකද පොඩි ළමයි නෙවෙයිනේ නේද දැන් මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉගෙන ගැනීම අවශ්‍යතාවයක් තියෙන මේ විභාගයේ කොහොම හරි ගොඩ දා ගන්න බලාපොරොත්තු වෙන නේද දෙමව්පියෝගේ බලාපොරොත්තු ඉටු කරන්න ආසාවක් තියෙන දරුවෝ ඉතින් මම එහෙනම් මගේ group එක මම ඔකට විවෘත කරලා තියෙනවා ඔකට comments මට එවන්න WhatsApp group එකට සර් කොයි කොයි වගේ ටිකද මේ මං කරලා දෙන්න ඕනේ අපට මේ මේ ටික කරලා දෙන්න මේ ටික කරලා දෙන්න. එතකොට ඔකට්ටේ රික්වයර්මන්ට් එක අනුවම නිබන්ධන ටික සකස් කරලා ඔකට්ටියත් එක තියරි ක්ලාස් එක පවත්වාගෙන යන්න සූදානම් වෙනවා. රයිට්? මම දන්නා পেපර් ක්ලාස් එක විතරක් ප්‍රමාණවත් නෑ. හැබැයි තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන සියලු දෙනා නැවත পেපර් ක්ලාස් එක ෆ්‍රී කරන්නේ পেපර් ක්ලාස් එකට දිගටම රැඳී ඉන්න නේද? එතකොට ඔකට්ටේ මේ ප්‍රශ්නවල රටාවට හුරු වෙන්නත් පුළුවන්. රයිට්? ඊට පස්සේ අපි අරගේ තියරි කොටස් ටික ඒකේ සාකච්ඡා කරනවා. වැඩි කොටස් ටික වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අපි পেපර් ක්ලාස් එකේදී සාකච්ඡා කරනවා. ඒතකොට අපේ තියරි ක්ලාස් එක තුලදී සම්පූර්ණයෙන්ම පාඩම් ටික තේරුම් ගන්න සහ පාඩමට අදාළව ගණන් කීපයක් පමණක් හදන්න අපි උත්සාහ කරනවා. රයිට්? ඒක අපට වැදගත් වෙනවා. ඒතකොට අපේ පාඩම් ටික ඉක්මනට ඒක තුල කරගෙන යන්න අතරතුරේදී ගණන් හදන ටික අපට මේකෙදී කරගෙන යන්න පුළුවන්. තේරුණාද දරුවෝ? ඉතින් එහෙම පොඩි වැඩසටහනක් තමයි අපි මගේ ඔකට වෙනුවෙන් මං දියත් කරලා තියෙන්නේ. ඒකට ඔකටගේ අදහස් මගේ group එකට එකතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔකටට අවශ්‍ය theory කොටස් ටික නිසියාකාරව කියලා දෙන්න අපේක්ෂාවක් තියෙනවා. right. අපි මේකේ ඊළඟ පාඩම් ප්‍රශ්නෙට යන්. right. තා මේක සමනල ව්‍යාපාරය. right. උත්තරේවල තිබ්බා ගොඩක් අය නේද? උත්තරේවල තිබ්බා ගොඩක් අය එක 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 රයිට් ඔව් එකද කියලා අහලා තියෙනවා ඔව් හරි නිවැරදි උත්තරය එක නේද ණයක ඇති පාලන ගිණුම හර වෙනවා 8 828000ක් වැට් පාලන ගිණුම බැර වෙනවා ඒ වගේම විකුණුම් ගිණුමත් බැර වෙනවා නේද ඒතර ළමයි වැට් එක ගැන මම පොඩි පොඩ්ඩක් කිව්වොත් එහෙනම් වැට් කියන්නේ මොකක්ද මේ දෙපැත්තරම තියෙන දෙයක් නේද වැට් කියන්නේ දෙපැත්තරම තියෙන දෙයක් වැට් කියන්නේ දෙපැත්තරම තියෙන දෙයක් නේද? ඒ කියන්නේ ගැණුම් කරු සහ විකුණුම් කරුට දෙන්නටම වැට් ලියාපදිංචි වෙලා තියෙන්න පුළුවන් මෙතන ගානේ තියනවා වගේ. එතකොට වැට් පාලන ගිණුමක් නඩත්තු කරන්නේ අපි රජය වෙනුවෙන් තමා මේ වැට් එක අපි එකතු කරලා අපි එකතු කරගත්ත ප්‍රමාණය රජයට දෙන්න ඕනේ. නේද? එතකොට අපි වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ආයතනයක් නම් අපි විකුණන දේවල් වල වැට් ටික එකතු කරගෙන රජයට දෙන්න ඕනේ. අපි මිලදී ගන්න බාණ්ඩ වල වැට් එක අපි එකතු කරගන්න මුදලින් අපට අය කරගන්න පුළුවන්. අපි කියනවා වැට් ක්ලේම් කරනවා කියලා. නේද? වැට් ක්ලේම් කරනවා කියලා. ඔක බොහොම පැහැදිලිව නිර්වුල්ව ඉගෙන ගන්න ඕන මාතෘකාවක් නේද වැට් ගිණුම කියන එක. ඒතර ඒව ගැන අපි තියරි ක්ලාස් එකේදී ඔකටිට හොඳ දැනුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න බලන්න පුතේ. 12 වෙනි ප්‍රශ්නෙට යන්නකෝ. 12 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඉහත 11 වෙනි ප්‍රශ්නයට අදාළ ගනුදෙනු අභීත නෙමෙයි. මොකද්ද? අසිතගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කරන්නේ කොහොමද කියලා අහනවා. මං කිව්වේ ඔක දෙවිදියට මහන්න පුළුවන් කියලා. අතෙන්දී කාගේ ව්‍යාපාරද සමනල ව්‍යාපාරයේදී 12 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද දරුවෝ අසිතගේ ව්‍යාපාරයේ අපි මේක කොහොමද සටහන් කරන්නේ කියලා කියන්න බලන්න උත්තරයක් ඒකටත් අසිතගේ ව්‍යාපාරයේ අපි කොහොමද සටහන් කරන්නේ අසිතගේ ව්‍යාපාරයේ අපි කොහොමද සටහන් කරන්නේ දරුවෝ අසිතගේ ව්‍යාපාරයේ කොහොමද සටහන් කරන්නේ එවනවාද උත්තරයක් පුළුවන්ද අසිතගේ පැත්තෙන් නම් මේක ගැණුම් නේද අපේ පැත්තෙන් විකුණුම් වුණාම සමනල ව්‍යාපාරයේ පැත්තෙන් විකුණුම් වුණාම අසිතගේ පැත්තෙන් මේක ගැණුම් නේද දැන් මෙතන ඉන්න එක දරුවෙක් සමනල ව්‍යාපාරයේ account සදනවා වෙන්න පුළුවන් තව දරුවෙක් අසිතගේ ව්‍යාපාරයේ account සදනවා වෙන්න පුළුවන් එහෙනම් සමනල ව්‍යාපාරයේ account සදන එක කරා නම් දැන් හරි වැඩේ සමනල අසිතගේ ව්‍යාපාරයේ account සදන එක කෙනා කොහොමද කරන්නේ කියලා කියන්න බලන්න නේද වැට් පාලන ගිණුමෙන් ගැණුම් ගිණුමේ වටිනාකම එයා සටහන් කරන්නේ කොහොමද? අයිට් උත්තරයක් ආවා බලමු අපි.
ඔව් එක්කෙනෙක් කියලා දෙනවා අනිත් කට්ටියත් කියන්න බලන්න උත්තරය සසිනි උත්තරේ කියලා තියෙනවා හොඳයි තව කවුද ඉන්නේ right බලමු අපි කොහොමද කරන්න කියලා එයාගේ පැත්තෙන් කොහොමද එන්නේ අසිතගේ පැත්තේ නේද අපි ගානට ගිහ චව චුට්ටක් උඩට මම පේපර් එක කරන්න ගානත් බලා ගන්න ඕන නේද right අසිතගේ පැත්තට ගියොත් එහෙම ලක්ෂ 8යි නේද ලක්ෂ 8යි එයා ගන්නකොට මොකද වෙන්නේ එයාගේ ගැණුම් ගිණුමේ වටිනාකම කොහොමද ලකුණු වෙන්නේ 100 10ක වට්ටමක් දෙනවනේ 100 10ක් වුණාම කීයක් අඩු වෙනවද දරුවෝ 80000ක් අඩු වෙනවනේ එහෙනම් ගැණුම් වටිනාකම 7 ලක්ෂ 20000ක් වෙන්න ඕනේ නේද ලක්ෂ 8න් 10ක් අඩු වුණාට පස්සේ එයා ගන්නකොට එයාට ඒ වට්ටම හම්බෙනවා නේද එහෙනම් එයාගේ ගැණුම් වටිනාකම 7 ලක්ෂ 20000ක් වෙන්න ඕනේ ඊට පස්සේ අපෙන් අහන්නේ එයාගේ වැට් පාලන ගිණුමට ඇතුළත් කළ යුතු වටිනාකම වැට් පාලන ගිණුමට කීයද ඇතුළත් කරන්න ඕනේ කොහොමද හදාගන්නේ වැට් පාලන ගිණුමට එයා වැට් ලකුණු කරන්න ඕනේ සටහන් කරගන්න ඕනේ කොහොමද මොන වටිනාකමටද 15ක් නේ වැට් කියලා තියෙන්නේ ඔව් 15ක් හත් ලක්ෂ 20000ට 100ට 15ක් ගන්න ඕනේ. ඇයි ඒ? ලකුණු කළ මිල නෙවෙයි, එයාගේ ඉන්වොයිස් වටිනාකමට තමයි ගන්නෙ. වෙනද වට්ටම අඩු කරපු වටිනාකමට තමයි ගැනුම් පැත්තෙන් එයා වැට් එක ගණනය කරගන්න ඕනේ. රයිට්. එහෙනම් දරුවෝ ඔකේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්නේ තුන්වෙනි පිළිතුර. අර පිළිතුර සටහන් කරපු ළමයාගේ පිළිතුර හරි තුන්වෙනි පිළිතුර. රයිට්. තව ඇවිල්ලා තියෙන බලමු හොඳයි. ආ හරි හොඳයි හරි දරුවෝ හරි අපි යන් ඉදිරියට ඔන්න ගිනුම් කරන සම්බන්ධයෙන් දැන් ප්‍රශ්න ටිකකට අපි ලියන්න උත්සාහ කරන්නේ නේද ගිනුම් කරන්නේ සම්බන්ධයෙන් ප්‍රශ්න උත් ලියන්නේ බලන්න මොකද්ද කියන්නේ ප්‍රශ්න අංක 13 14 ට පිළිතුරු සැපීම සඳහා පහත තොරතුරු භාවිතා කරන්න ව්‍යාපාරයක් විසින් අත්කර ගන්නා ලද නේද යන්ත්‍ර කීපයක කිහිපයක් පිළිවන් තොරතුරු ලබා දීලා තියෙනවා නේද යන්ත්‍ර කීපයක් අරන් අපට දීලා තියෙනවා ඊට පස්සේ කියනවා එතනින් 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඉහත වත්කම් වලට අදාළ ධාරණාගේ හාෂය වෙන් කිරීමේ ගිනුමේ ශේෂය පිළිවලින් දක්වන්න අන්න රයිට් කොහොමද කරන්නේ අපි ඔක හරි බලමුකෝ අපි උත්තරයක් තියෙයිද කියලා ඔකට්ටියට ඉස්සලා නේද දැන් අවුරුද්දක් විතර account ඉගෙන ගන්නට කට්ටියනේ බලමු උත්තරයක් තියෙයිද කියලා රයිට් එතකොට මේ කොට සයිත වෙන්නේ දේපල පිරියත උපකරණ කියන එකට නේද ඒකට වෙනම ප්‍රමිතියක් තියෙනවා SLS ප්‍රමිතියක් තියෙනවා එතකොට ඒක ගැන ඉගෙන ගන්න ඕනේ අපට දේපල පිරියත උපකරණ මිලදී ගැනීම ඉවත් කිරීම ප්‍රත්‍යාගණනය කිරීම නේද ওই විදිය කරුණු ගොඩක් අපිට ඉගෙන ගන්න තියෙනවා නේද ඊට අමතරව අපට කල්බදු ගැන ඉගෙන ගත්තට පස්සේ ඒකත් මේ දේපල පිරියත උපකරණ වලට දාලා අපට ප්‍රශ්න අහන්න පුළුවන් සමාගම් ගානක වගේ ගැලපිල්ලට එන්නේ දේපල පිරියත උපකරණ ඊට පස්සේ ඒකට කල්බදුත් දාලා නේද අපට ඒ වගේ සංකීර්ණ ගැලපිල්ලක් තමයි සමාගම් වලදී ලැබෙන්නේ ඉතින් ඒවා ඉගෙන ගන්න නම් අපි මේ ඉස්සල්ලා මේ ටික නිර්වෘල්ව අධ්‍යයනය කරගෙන තියෙන්න ඕනේ දේපල පිරියත උපකරණ ගැන අපි නිවැරදි අවබෝධයක් ගණනය කිරීම හරියට කරන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ ඊට පස්සේ ප්‍රත්‍යාගණනය සම්බන්ධයෙන් අපේ දැනුම හොඳින් තියෙන්න ඕනේ රයිට් හරි මේක අපි කොහොමද දරුවෝ හදන්නේ අපෙන් අහනවා ධාරණාගය මොකද්ද ළමයි ධාරණාගය කියලා කියන්නේ වත්කමක් සම්බන්ධයෙන් අපිට වටිනාකම් කිහිපයක් හඳුනා ගන්න පුළුවන් නේද මොකක්ද එකක් තමයි වත්කමේ පිරිවැය වත්කමේ පිරිවැය අනික තමයි වත්කමේ ධාරණාගය වත්කමේ ධාරණාගය නේද ආයෙ මොනවද අපිට හඳුනා ගන්න තියෙන්නේ වත්කමක් සම්බන්ධයෙන් සමුච්ඡිත ෂය කියලා අපි හඳුනා ගන්නවා නේද සමුච්ඡිත ෂය ඊළඟට ෂය වටිනාකම ওই විදිහේ කරුණු කිහිපයක් අපිට ඉගෙන ගන්න තියෙනවා ඒතර ඒව ගැන අපි නිර්වෘල් අවබෝධයක් නිකම්ම ඉගෙන ගන්න නෙමෙයි
නිර්වල් අවබෝධයක් දෙන්න ඕනේ මං ඉස්සරහදී මේකේ හොඳ ප්‍රශ්න දිනා මං පෙන්නන්න නිකන් අපට කටපාඩම් කරලා ළමයි දැන් পেපර් වලට උත්තර ලියන්න බෑ නේද পেපර් ක්ලාස් එකකට ගියා කියලා හරි තියරි ක්ලාස් එකකට ගියා කියලා හරි ගුරුවරයා දෙන සටහන ගුරුවරයා පන්තියේ ගාන හැදුවට පස්සේ ඒක බෝඩ් එකේ බලන ළමයා පිටපත් ලිවීම ලියාගත්තා කියලා හොඳ ප්‍රතිඵලයකට යන්න পেපර් එකට ලියන්න බෑ දරුවෝ ඇයි ඒ දැන් ප්‍රශ්න පත්‍ර රටාව වෙනස් ළමයින්ගේ සිතීමේ ශක්තිය සිතීමේ හැකියාව උරගා බලන මට්ටමේ পেපර් එකක් තමයි ඔකට හම්බෙන්නේ බලන්න විස්තරදි මම මේ ප්‍රශ්න පෙන්නන්න නිකම්ම නිකන් අපි දැනගත්තා කියලා අපට උත්තර ලියන්න බෑ දැන් බලන්නකො මේ ගාන උනා නේද අපෙන් නිකන් අමු අමුවේ මැදින්නේ අහන්නේ දැන් වෙනද අපට දරුව পেපර් වල දෙන්නේ මුල ඉඳලා අගට ගාන හදාගෙන ගිහිල්ලා අග උත්තරේ තමයි අපෙන් අහන්නේ ළමයිනුත් මොකද කරන්නේ අනේ කටපාඩම් කරගෙන මේක හදාගෙන හදාගෙන ඇවිල්ලා මෙතන උත්තරේ කියලා ලකුණු තරම් විභාගෙත් පාස් වෙලා යනවා මොකද වෙන්නේ විභාගෙත් පාස් වෙලා ගිහිල්ලා උපාධිත් අරගෙන නේද විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා මොකද කරන්නේ ආයෙ එළියට ඇවිල්ලා කියනවා මෙන්න අපි උපාධියක් ගත්තා දියව් දියව් අපට රැකියා දියව් නේද දියව් දියව් අපට රැකියා දියව් ඉතින් දරුව උපාධියක් දක්වා ඉගෙන ගත්ත මිනිස්සෙකුට නේද තමන්ට නිර්මාණශීලීව දෙයක් කරගන්න බැරිද නේද ඇයි බැරි ඇයි බැරි වෙලා තියෙන්නේ මේ අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 20ක් 30ක් තිස්සේ අපේ තිබ්බ මේ අධ්‍යාපන ක්‍රමයේ තිබ්බ අඩුපාඩුකම් නේද පොතට විතරයි ඒවා සීමා වෙලා තිබ්බේ ළමයා කටපාඩම් කරගන්නවා ගුරුවරයා කියන දේ අහගන්නවා ගුරුවරයා කියන ගරන්ටි එක හදාගන්නවා ඒකම ගිහිල්ලා වමාරනවා විභාගෙට ගිහිල්ලා හැබැයි ඒ රටාව දැන් වෙනස් වෙලා තියෙනවා සහ ළමයිනුත් ඒ වගේ නෑ ළමයිනුත් බොහොම හිතීමේ ශක්තිය අතින් ඉහළ හොඳ ළමයි පිරිසක් ඉන්නේ නේරුණාද ඒ හින්දා ඉස්සර වගේ නෙවෙයි දැන් ළමයින්ගේ ඒක වැඩි සිතීමේ ශක්තිය වැඩි ළමයින්ගේ රයිට් එහෙනම් ළමයින්ුත් ඒ විදිහට උරලා දෙන එහෙනම් පස්තර රටාවත් ওই විදිහට මේකේ බලන්නකො අපිට කෙලින්ම අහන්න නැහනේ මේකේ පිරිවැය කීයද ෂය ප්‍රමාණය කීයද නේද මුකුත් අහන්නේ අපෙන් අහන්නේ ධාරණාගේ දැන් ඕකේ වත්කමේ මුළු මුළු වත්කමේ වටිනාකම මුළු වත්කම් වල වටිනාකම වගේ වුණා ළමයාට ඉක්මනින් කියන්න පුළුවන් හැබැයි අපෙන් අහන්නේ ධාරණාගේ ඊළඟට ෂය වෙන් කිරීමේ ගිනුමේ ශේෂය අහනවා අපි ෂය වෙන් කිරීමේ ගිනුමේ ශේෂය අහනවා රයිට් කොහොමද අපි හදන්නේ ධාරණාගේ අපි හදුවොත් එහෙම කොහොමද ගන්න ඉස්සෙල්ලා ධාරණාගේ අපි කොහොමද ගන්න අපෙන් ඉල්ලන්නේ 3:31 දිනට හොඳට බලන්න මේ දින පිළිබඳ සැලකිල්ලක් දක්වන්න ඕනේ අපි වත්කම අත්පත් කරගෙන තියෙන දින ටික නේද පළවෙනි වත්කම අපි ගමු රයිට් මම දැන් බෝඩ් එක ගන්නම් බෝඩ් එක ළමයිට බලා ගන්න ඕන ඉඳා මං ඉඳලා ටියුට් එක නැති ළමයා ගාන මතක ඇති ගාන සටහනක් කරගෙන ඇති රයිට් අපි බෝඩ් එකට යන් ඉක්මනට හරි එතකොට මොකක්ද කියන්නේ පළවෙනි වත්කම ගත්තොත් එහෙම ඒකේ අපිට තියෙනවා අරන් තියෙන කවද්ද 7:1 දැන් අපේ ගිනුම් කාල පරිච්ඡේදය කවද්ද 4:1 ඉඳලා 3:31 නේද 2017 4:1 ඉඳලා 18:31 කිනුම් කාල පරිච්ඡේදේ ගොඩක් ළමයට හදා ගන්න බැරි වෙන්නේ ඕක හරියට අවබෝධ කරගන්නේ නැති හින්දා. ඒතර පළවෙනි වත්කම අරන් තියෙන කවද්ද ළමයි? 2017 7:1. 7:1 අරන් තියෙන පළවෙනි වත්කම. කීයද වටිනාකම? පළවෙනි වත්කම අරන් තියෙන්නේ. නේද? පළවෙනි වත්කම අරන් තියෙන්නේ 7:1. රයිට් එතකොට ඒකේ වටිනාකම කීයද තියෙන්නේ ලක්ෂ 12යි ලක්ෂ 12යි ලක්ෂ 12ක් තියෙනවා පළවෙනි වටිනාකම පළවෙනි වත්කමේ හැබැයි ඒකේ සුන්බුන් අගේකුත් නැහැ පළදායි ජීව කාලයකුත් නැහැ නේද පළදායි ජීව කාලයකුත් නැහැ ඊට පස්සේ ඊළඟ වත්කම aran තියෙන්නේ 2017 10:1 10:1 වත්කමේ වටිනාකම කියද්ද ලක්ෂ 8යි ලක්ෂ 8යි ඊළඟ එක aran තියෙන කවද්ද දරුවෝ මෙන්න අවසාන දිනේ අවසාන නෙමෙයි මෙතන 12:31 2017 12:31 aran තියෙනවා ඒකේ වටිනාකම ඇවිල්ලා ලක්ෂ 6යි ලක්ෂ 6යි හැබැයි ඒකේ සුන්බුන් නගයක් තියෙනවා ලක්ෂක අනිත් එකේ සුන්බුන් නගයක් තියෙනවා ලක්ෂක ජීව කාලය පළවෙනි එකේ 6යි ඊළඟ එකේ 10යි ඊළඟ එකේ 5යි අපෙන් අහන්නේ මේකේ ධාරණාගය සහ ෂය වෙන් කිරීමේ ගිනුමේ ශේෂය කොහොමද අපි ධාරණාගය හොයාගන්න ඕනේ දැන් ධාරණාගය කියන්නේ මොකක්ද
කාල පරිච්ඡේදයේ නේද පිරිවැයෙන් මේ වෙනකන් තිබ්බ සමුච්චිත ෂය ප්‍රමාණය අඩු කරලාට පස්සේ එන වටිනාකම ධාරණගේ කියලා කියන්නේ නේද පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරාට පස්සේ තමයි අපට ධාරණගේ ලැබෙන්නේ සමුච්චිත ෂය ප්‍රමාණය අඩු කරාට පස්සේ තමයි අපට ධාරණගේ ලැබෙන්නේ නේද දරුවෝ ධාරණගේ ලැබෙන්නේ හරි එහෙනම් අපි බලමු කොහොමද ධාරණගේ දැන් මේ අපෙන් අහන්නේ එක එකක් ගැන නෙවෙයි මුළු වත්කම් වල ධාරණගේ තමයි අහන්නේ රයිට් කොහොමද ගන්න ඉස්සරම 12 ලක්ෂ 12ක් තියෙනවා නේද එකතු කරලා ගන්න බලන්න ලක්ෂ 12යි ලක්ෂ 8යි එතන ලක්ෂ 20යි නේද දරුවෝ එතන ලක්ෂ 20ක් තියෙනවා ඊට පස්සේ ලක්ෂ 26ක් එනවා හරි නේද මම මේ ටික එකතු කොච්චරක් එනවද ලක්ෂ 26යි නේද හරි නේද ලක්ෂ 26ක් එනවා රයිට් ලක්ෂ 26ක් එනවා ලක්ෂ 26ක් එනවා ඊට පස්සේ මේකේ අපේ ෂය ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ අයියේ කාල පරිච්ඡේදයේ ඉවර වෙනකොට නේද ඔය අමු අමු ලක්ෂ 26ක් තිබ්බට ඕක හරියනවද කොහොම ගත්තොත් අපට අමාරුයි වැඩේ කරන්න නේද ලක්ෂ 12ට ෂය වීමක් වෙනවද ළමයි කිසිම කොහොමද වෙන්නේ ෂය වීම ලක්ෂ 12ට අපි හැදුවොත් පළදායි ජීව කාලය වසර 6යි හැබැයි දරුවෝ මේ වසර 6ක් බෙදුවට අපි මේක මිලදී අරන් තියෙන්නේ කවද්ද 7යි 1 එහෙනම් අවුරුද්දක්ම අපට ෂය කරන්න බෑ මේක නේද දරුවෝ 12 මාස කීයද ෂය කරන්න ඕනේ 12 මාස කීයද ෂය කරන්න ඕනේ පුතා බලන්න 7යි 1 ඉඳලා 7යි 1 කිව්වම 7 වෙනි මාසෙත් ගන්න ඕනේ 7 8 9 10 11 12 ජනවාරි පෙබරවාරි මාර්තු කීයද මාස 9ක් හරිද මාස 9ක් තියෙනවා ඊට පස්සේ අනිත් එක අපි ගත්තොත් ලක්ෂ 8ක ඒකේ සුම්බුන්නගයක් තියෙනවා සුම්බුන්නගේ අඩු කරලා ගමු අපි කෙලිම ලක්ෂ 6යි එතකොට ලක්ෂ 6යි පළදායි ජීව කාලය කොච්චරද අවුරුදු 10යි හැබැයි අවුරුද්දේම අපිට ගන්න බෑ 12 මාස කීයද ගන්න වෙන්නේ එකට 10ත් එක්කනේ 10 10 11 12 ජනවාරි පෙබරවාරි මාර්තු 12න් 6යි රයිට් දැන් හදාගන්න ඔය ටික ඊළඟ එක ලක්ෂ 6යි හැබැයි සුම්බුන්නගේ තියෙන ලක්ෂයක් ඒ කියන්නේ ලක්ෂ 5යි නේද පළදායි ජීව කාලය තියෙනවා වසර 5යි හැබැයි අපට 12න් මාස කීයක්ද 3යි මේක ෂෙයා කරන්න පුළුවන් දැන් ඔන්න ඔය ෂෙයා වටිනාකම් ටික හොයාගන්න 12ට 12 කැපුණා නේද 3 වරක් 3යි 3 වරක් 2යි 3 වරක් 3යි මෙතන ලක්ෂයයි දෙවරක් 1යි 5යි කීයක් වෙනවද මෙතන ෂය 3 වරක් 5 15යි එකයි 50ක් නේද මෙතන අපි ගත්තොත් 6 වරක් 1යි 6 වරක් 2යි 2 වරක් 1යි 2 වරක් 3යි ලක්ෂ 3යි බිංදුවක් කැපුවම 30000යි හරිද අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න 5 වරක් 1යි 5 වරක් 1යි ලක්ෂයයි 3 වරක් 1යි 3 වරක් 4යි ලක්ෂේ 4ෙන් බෙදුවම 25000යි හරිනේ එහෙනම් සමුච්චිත ෂය ගන්න ඔක්කොම කීයක් වෙනවද සමුච්චිත ෂය ටික කීයක් වෙනවද ඔක්කොම 30000යි 20යි 55000යි මෙතන 150000 දෙන්නේ ඒක චුට්ටක් බලන්න ලක්ෂ 12 ලක්ෂ 12ට 100ට අවුරුදු 6න් බෙදුවා 20000යි ලක්ෂයයි ඒකෙන් 12න් एक लक्ष पनास दाहाई एक लक्ष पनास दाहाई तीस दाहाई आए के दे विसी पंदाहाई ओको मकी अक्के ना दे समुच्चे दे शेगाने ना दर वो दे लक्ष
පන්දාහක් නේද දෙලක්ෂ පන්දාහක් එනවා සමුච්චිතය මෙන්න මේ ටික එකතු මේකේ 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 වෙන වෙනම හොයන්න ඕනේ නේද වෙන වෙනම හොයලා අපට ওই විදිහට උත්තරේ ගත්තට පස්සේ දෙලක්ෂ 5000ක් එනවා මුළු පිරිවැය මේ ටික ධාරණගේ හොයන්නේ මොකක්ද කාල පරිච්ඡේදයේ ෂේ ප්‍රමාණයෙන් අඩු කරන්න ඕනේ මේ ලක්ෂ 26. එතකොට කොච්චරක් එනවද? කොච්චරක් එනවද දරුවෝ? 5 ලක්ෂ නෙවෙයි. 26යිනේ. බලන්න උත්තර එනවද කියලා මගේ එකතු කිරීමේ දෝෂයක් තියෙනවද කියලා ලක්ෂ 12යි මේක හදාගන්න ෂේවීම් ටික හදාගන්න ඉස්සලා රයිට් මම අරක බලන්න මොකද්ද කියලා ඔව් මොකද්ද මේ මැසේජ් එකක් දැම්මේ मुखाते पुते हरि नया कि दस दिसी आई अट्ठासी आई हायसी आई एक अड़क रोनी විසිතුන් දාස් විසිතුන් ලක්ෂ 95000යි මේ උත්තර විදිහට අපිට ගන්න වෙන්නේ 3 වෙනි පිළිතුර විසිතුන් ලක්ෂ 95000යි ෂය ප්‍රමාණය 2 ලක්ෂ 5000යි හරිද විසිතුන් ලක්ෂ 95000යි 2 ලක්ෂ 5000යි රයිට් හරි එහෙමනම් අපි ඊළඟ ගානට යන් ඒකටම අදාළව 14 වෙනි ගාන. ඒ තොරතුරු ටිකම පදනම් කරගෙන 14 වෙනි ගාන. බලන්න. මොකද්ද කියන්නේ? ඉහත ගනුදෙනු වාර්තා නොකිරීම තුලින් ව්‍යාපාරයට ශුද්ධ ලාභයට කරන බලපෑම. ඉහත ගනුදෙනු වාර්තා නොකිරීමේ ශුද්ධ ලාභයට කරන බලපෑම මොකද්ද කියලා අහන්නේ. නේද? වත්කම් ටික අපි සටහන් නොකරවුවා කියලා අපිට ශුද්ධ ලාභයට බලපෑමක් එනවද? නැහැ. එහෙනම් මේ ෂය ප්‍රමාණය මේ 2,500ක ෂය ප්‍රමාණය අපි සටහන් නොකරවුවොත් මොකද වෙන්නේ ෂය කියන්නේ වියදමක් වියදමක් අපේ මගහැරුණා කියන්නේ දරුවෝ අපේ ලාභය අධිතක්සේරු වෙනවා එහෙම නැත්නම් අපි කියනවා ලාභය වැඩි වෙනවා කියලා තේරුණාද ලාභය වැඩි වෙනවා කියලා කියනවා රයිට් එහෙනම් අපිට ඒක උත්තරේ ගන්න වෙන්නේ දෙවෙනි උත්තර ව්‍යාපාරයේ ශුද්ධ ලාභය 2,500කින් වැඩි වේ කියන එක ඇයි ඒ 2,500 කියන්නේ මෙතන මේ අවුරුද්දේ වියදමක් ෂය වියදම ඒතර මේක ගිනුම් ගත කරේ නැහැ කියන්නේ අවුරුද්දේ ලාභය වැඩි වෙලා පෙන්වනවා මේ වටිනාකම. හරි දරුවෝ. රයිට්. යන්න බලන්න 15ට 15 වෙනි ප්‍රශ්නේ. ඒකෙත් පොඩි විස්තරයක් තියෙන්නේ. බලන්න 2017 4යි 1 දින කියලා විස්තරයක් කියලා දෙනවා මම බෝඩ් එක මකන්න. लिया गांडिकेतना प्रश्न किए गांड प्रश्न किए गांड मार जटलून अद हतरा एक दिन विस्मिहा निपुणी हौल व्यापार हौल व्यापार केरला प्रश्न साकच्चा करें अतर लेना हौल व्यापार केरला प्रश्न करेरमा चुट मटक इन धर्म हौल व्यापार केरला प्रश्न तेरी कटीर करा चुट मट कमेंट कदा हाउल व्यापार केरला तीयी कोम का दिखी बर
පොඩක් කියන්න අවුල් ව්‍යාපාර කෙරෙලා තියෙන කියලා නැත්නම් මේ ප්‍රශ්නේ අපිට තියලා ඔකටේ කෙරෙලා තියෙන පාඩමක ප්‍රශ්නයක් කරන්න පුළුවන් මේක අවුල් ව්‍යාපාර නොකර තිනකොට මේ පාඩම කරොත් පොඩක් අමාරුයි ප්‍රශ්නය නේද ඒක අතර අවුල් ව්‍යාපාරේ මුල් කොටසෙන් නෙමෙයි මැද හරියෙන් ප්‍රශ්නේ දීලා තියෙන්නේ රොකට් එක මේ වෙනකොට අවුල් ව්‍යාපාර කෙරෙලා තියෙන උනින්ද තමයි මේක දීලා තියෙන්නේ නේද ගොඩක් කට්ටියට කෙරෙලා තිබෙන්නේ නැහැ අවුල් ව්‍යාපාර ඉස්සලා කියපු කතන්දර විස්තරවල හැටියට එහෙනම් අපි මේක චුට්ටක් තියමු ලකුණු කරලා තියාගන්න අපි අවුල් ව්‍යාපාර ගැන සාකච්ඡා කරනකොට මේ ප්‍රශ්නේ නැවතරම් අපි සාකච්ඡා කරමු හරිද එතකොට මේ ප්‍රශ්න දෙකම අවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන්නේ අපි එන එක චුට්ටක් තියලා ඉදිරියට යන් 17 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් තියෙන්නේ හරි ඉන්නකො මම හොඳ ප්‍රශ්නයක් තිබ්බ ඒක මම ඔකට අරන් කරලා දෙන්න හරි ඔකට 23 වෙනි ප්‍රශ්නේ ගන්න බලන්න 23 වෙනි ප්‍රශ්නේ නිෂ්පාදන පිරිවැයත් ගොඩක් කටි කරලා තිබ්බේ නැහනේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරත් කරලා තිබ්බේ නැහැ right 23 වෙනි ප්‍රශ්නේ ගන්න මේ විදිහක් ඔයාලට කරන්න පුළුවන් මේ නේද ජන්තුගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ මුළු ණයට විකුණු 8000ක් වූ අතර මෙහි වෙළඳ වට්ටම 100ට 10කි ඉන් හතරෙන් එකක් ඇනවුමට පටහැනි බැවින් ආපසු හරවා එවන ලදි sorry ආපසු එවන ලදි ණය ගැතියන් මාසය තුල ණය පියවීමේදී 150ක් වේනම් පියවීමේ ප්‍රතිශතය 150ක් වේනම් මාසයේ අවසානයේ මුදල් ලැබීම් ජර්නලයේ සටහන් වන ණය ගැති ලැබීම් ප්‍රමාණය කොපමණද එතන ගණිතමය ගැටලුවක් තියෙනවා හදන්න බලන්න ගිනුම් කරන දැනුමත් ඕනේ right ඔය MCQ වලට එන්න පුළුවන් ප්‍රශ්න රටා දරුවෝ යන්න බලන්න උත්සාහයක් ඒකට අපිට කියනවා ව්‍යාපාරයේ මුළු විකුණුම් ප්‍රමාණය 8000යි වන අතර මෙහි වෙළඳ වට්ටම 10යි ඉන් හතරෙන් එකක් ඇනමුඩ පටහැනි බැවින් ආපසු එවා තිබුණි ණය ගැතියන් මාසය තුල ණය පියවීමේ ප්‍රතිශතය 50ක් නම් මාසයේ අවසානයේ මුළු ලැබීම් ජර්නලයේ සටහන් වන ණය ගැති ලැබීම් ප්‍රමාණය කොපමණද ණය ගැති ලැබීම් ප්‍රමාණය කොපමණද right උත්තරය දාන්න බලන්න හදපු කට්ටිය ඉන්නවනේ